சீமாவின் இஹா தேசபாலன். ஐபோவன் சுப சந்தியாவாக் தேசபாலனே சீமாவின் இஹா சலக்குன தவன்னட அதத் சூதானம் மே சலக்குன தேசபாலன சன்வாதி அதத் சலக்குனே மா சமக மகே மித்ரன் தேதன சூதானம் ஹதுனா கண்ண ரங்கன தே சீமா ரங்கன சுப சந்தியாவாக் சுப சந்தியாவாக் சுதே விமல் கேட்டபே ஆரச்சி விமல் சுப சந்தியாவாக் சேமேவா சுதே අප දෙදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ කවුරුන්ද? මේ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා. නමුත්තුනි අයිබුවන් සුබ සන්ධ්‍යා. අයිබා. බොහොම සාදරයෙන් අපි සලකුණ දේශපාලන සංවාදයට දෙවන වතාවට උතුම් පිළිගන්නේ. වතාවක් පිට කලින් සහභාගී වුණා. අපි සාකච්ඡාව ආරම්භයේදීම ඔබතුමා ඔබතුමාගේ දේශපාලන ජීවිතයේ වාසනාවන්තම යුගය ගැන කතා කරපු වීඩියෝ පටයක් නරඹමු. අපි මොහොතකට අපි වීඩියෝ පටය නරඹමු. අද මම මගේ ජීවිතේ වාසනාවන්තම කාලය කියලා මම කියනවා. ජනාධිපතිතුමා ඉස්සරහත් මම ඒක කිව්වා. මගේ ජීවිතේ වාසනාවන්තම කාලය මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ. ඒ විදිහට වැඩ කරන්න අත දිගාරලා සල්ලි හම්බ වුණා. ඒ වගේම මේ හයිය හක්මනේ ලැබුණේ මහින්ද රාජපක්ෂ යුගයේ කියන්නේ. 2014 11 වෙනි මාසයේ 8 වෙනිදා ඔබතුමා මේ ප්‍රකාශය කරන්නේ. ඔබතුමා මේ මතේ තවම ඉන්නවද? පැහැදිලිව ඉන්නවා. ඔබේ ජීවිතයේ වාසනාවන්තම යුගයේ මහින්ද රාජපක්ෂ යුගයේ. ඔබේ ජීවිතයේ වාසනාවන්තම වැඩ කරපු යුගයේ තමයි 2010 ඉඳලා විශේෂයෙන් 2010ත් නෙවෙයි ඊටත් කලින් 2007 අවසාන කාලේ ඉඳලා 2014 ජනාධිපති මැතිවරණයට යන වෙලාව වෙනකොට මම උපරිම වශයෙන් සල්ලි ගෙනල්ලා මගේ දිස්ත්‍රික්කේ මගේ ආසනේ හැම අස්සක් මුල්ලක් නෑරම මම වැඩ කරා. ඒ වැඩ කරේ විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ ජනතාවට කරන්න පුළුවන් උපරිම දේ මං හිටපු අමාත්‍යාංශවල තිබුණු ශක්තියක් මට තිබුණා. මම ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට කාලයක් වැඩ කරා. ඒ කාලේ වැඩ කරන කාලේ මම ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අංශ කීපයක වගකීම් අරගෙන මම කරා. සංචාරක අංශයේ මම වගකීම් අරගෙන කරා. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඇති කරන වෙලාවේ විශේෂයෙන් සමෘද්ධි වැඩසටහන ඉදිරියට අරගෙන ගිහිල්ලා මම වැඩ කරා. ඒ වගේම එක ගමකට එක වැඩක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒවා මම ඉතාමත්ම පැහැදිලිව වැඩ කරා. එතකොට මගේ ජීවිතේ මම වැඩියෙන්ම සල්ලි වියදම් කරපු වැඩියෙන්ම ගම්වල ඇවිදලා කටයුතු කරපු කාලේ තමයි අර මම ඔබතුමාලා පෙන්නපු ඒ කාලය තුල මම ඉතාමත්ම පැහැදිලිව දේශපාලන ගමනේදී මම මගේ ජීවිතේ ඉස්සරහට ආපු කාලයක්. මොකද හේතුව මම 1994 තමයි පාර්ලිමේන්තුවට ආවේ. 1988 තමයි මම පළාත් සභාවට ආවේ. මම පළාත් සභාවට එනකොට ඉතාමත්ම භීෂණකාරී තත්ත්වයක් රටේ තිබුණ වෙලාවේ මම පළාත් සභාවට ආවේ. ඒ වෙලාවේ වැඩ කරන්න හිතන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. නමුත් 1991-89 භීෂණ ඉවර වුණාට පස්සේ 90 ඉඳලා මම ප්‍රේමදාස ජනාධිපතිතුමත් එක්ක ඒ වැඩපිළිවෙල ඉතාමත්ම ඉහළ මට්ටමකින් ග්‍රම් මට්ටමේ ජනසවි වැඩපිළිවෙල ඒ වගේ වැඩපිළිවෙලට පොදු ජනතාවත් එක්ක වැඩ කරා. එතකොට මේ වගේ සල්ලි ආපු යුගයක් නෙවෙයි. නමුත් ඒ වෙලාවේ අර ජනසවි වැඩසටහන ඉතාමත්ම ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක කරලා ලංකාවේ පළවෙනි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ට තේරුණා මගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හක්මන්. ඒ එක්කම නැවතත් තේරුණා අනිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුලටිය. ඒ දෙක ඉතාමත්ම ඉහළ මට්ටමින් මම වැඩ කරගෙන ගියා ඒ කාලේ. ඒ කාලේ මට හම්බ වුණා අපේ මම හිතන්නේ සුසිල් සිරිවාදන්. එතුමා කිව්වා මගේ වැඩසටහන බලලා පුදුම සංවිධාන ශක්තියක් තියෙනවා. අපි ඒක නිසා ජනාධිපතිතුමා මේ කොට්ටාසෙට පළවෙනි එකට එක්කේනවා කියලා. ඉතින් මට ඒ වාසනාවත් ලැබුණේ ඒ වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. එතනින් පස්සේ 1994 මම පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. පාර්ලිමේන්තුවට තේරිපත් වුණා මම හිටියේ විපක්ෂයේ. විපක්ෂෙන්දල මම 2001 රජයේ බලයට පත් වුණාට පස්සේ නැවත ඒ කාලය ඇතුළත අවුරුදු 3ක් වගේ කාලය ඇතුළෙන් මට අවුරුදු එකහමාරක්
අමත්‍යංශ නැතුව හිටියා. මම පැරණිම සමාජිකයෙක් වගේම මම කැපවල වැඩ කරපු කෙනෙක්. නමුත් යම් හේතුනොද අපි 7 දිනෙකට අමත්‍යංශ නැති වුණා. ඒ වෙලාවේ ඒත් මම පක්ෂය තුල ඉඳලා 2002 මට මතක හැටියට 2002 නැත්නම් 2002 මැද භාගයේ මට හම්බ වුණා විදේශ සේවා විදේශ රැකියා සුබසාධන ඇමතිකම්. ඒකෙදිත් මම උපරිම ප්‍රමාණයක් විදේශ රැකියාව වලට ගියපු අය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරා. මම තමයි ඉස්සෙල්ලම පටන් ගත්තේ මොබයිල් සර්විස් එකක් විදේශ රැකියා තියන අයගේ. මට මතකයි කුරුණෑගල ඇතක්ම එකමාරක් පෝලිම තිබුණා. එතන ඉඳලා මම ලින්ක් කරා තානාපති කාර්යාල වලට. ඒ කාලේ මේ වගේ පහසුකම් නැහැ. නමුත් දුරකථන අපි ගෙනහිල්ලා දුරකථන වලින් ටෙලිකොම් එකත් එක්ක කතා කරලා අපි තානාපති කාර්යාලයේ සුබසාධන අංශයේ එතන ඉන්නවා. තානාපතිතුමා ඉන්නවා. මම මෙතන ඉන්න ඇමතිවරයා හැටියට ජංගම සේවාවල්දී 10,000 මිනිස්සු වෙනවා. ආවම ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න පිළිබඳ තියෙන निराකරණය කරන්න ඕනේ අපේ නිලධාරීන් ඉන්නවා. ඒ විදිහට මම දිගටම සම්බන්ධකම් කරා. ඒක ඉතාමත්ම සාර්ථක වුණා ලංකාවේ. ලංකාවේ දිස්ත්‍රික් 4යි මට කරන්න පුළුවන්කම ලැබුණේ. ඊට පස්සේ 2004 රජයේ විශ්‍රා හැරින්න අවශ්‍ය කටයුතු කරා. ඉන් පස්සේ 2004 ඉඳලා විරුද්ධ පක්ෂය තමයි කටයුතු කළේ. ආපහු කටයුතු කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක අපිට එක්කාසු වෙන්න සිද්ධ වුණේ. එක්සත් ජාතික පක්ෂය තීන්දුවක් ගත්තා ගිවිසුමක් ගහන්න. අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒකෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියට ඒ වෙලාවේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා චීන ඉන්න වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වහාම එතුමාට එන්න කිව්වා. සනිල් වික්‍රමසිංහ මැතිතුමා මලික් සමරවික්‍රම මැතිතුමා සමග එතෙන්ට ආවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් අරලියගහ මන්දිරයේදී එක කාමරයක් ඇතුළතදී තමුන්නාසිලගේ සියලුම නාලිකාවලට සජීවීව විකාශනයක් දීලා අපි සම්මුතියක් ආවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය. එතන ඉඳලා මාස කීපයකින් අවුරුදු කන්න ආණ්ඩුවක් හදන්න ඕන කියන ප්‍රකාශයක් එක්ක යම් අයගේ ප්‍රකාශයත් එක්ක මේක දෙදරීමක් ආවා. එතකොට දෙගොල්ලෝ වාග් ප්‍රහාර එල්ල කරගන්න පටන් ගත්තා. සම්මුතිය කැඩුනා. කැඩුනලාවේ අපි තර්ක කරා. අපි එදා සම්මුතියක් ගැහුවේ අවුරුදු දෙකකට වගේ කාලයකටවත් මේක එකට යන්න. එහෙම නොවෙනවා නම් අපිට ඉවත් වෙන සිද්ධ වෙනවා කියලා 18 දෙනෙක් සාකච්ඡාවකින් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගාවට අපි රජය ශක්තිමත් කරන්න ඒ වෙලාවේ යුද්ධ වෙලාවේ එකතු වුණා. ඒ එකතු වුණු වෙලාවේ ඉස්සෙල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ගත්තේ මම. ඒ සමාජිකත්වයේ අරගෙන එදා ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු මම පක්ෂය වෙනුවෙන් උපරිම වශයෙන් වැඩ කරා. හොඳයි. ඔබ 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 කියන කාරණා ඒ කාල සීමාව තමයි ඔබ පෙන්නුවේ. මම ඒ කියන කතාව ඉතාමත්ම නිවැරදි. මම වැඩියම වැඩ කරපු කාලය මුදල් ගෙනහිලා ගමට රටට මම පාරක් හදලා තියෙනවා 154,000. ඔබ කියනවා වැඩිම මුදල් දැක්ක වැඩිම මුදල් අතපත ගාපු කාලය කියන කාරණාව ඔබ සඳහන් කරා. දැන් ඔබ කියනවා වහින්ද රාජපක්ෂ යුගයේ තමයි ඔබතුමාගේ ජීවිතය වාසනාවන්තම කාලය කියලා. සංවර්ධනයේ වාසනාවන්තයි. හොඳයි. 2015 ජනවාරි 8 වෙනිදෙන් පස්සේ මේ වර්තමාන කාලේ අපි කොහොමද එතකොට හඳුන්වන්නේ ඔබතුමාගේ ජීවිතේ මොන වගේ කාලයක්ද? මේක මගේ ජීවිතය පිළිබඳ කතා කරනවා නම් මගේ ජීවිතේ මම අසතුටුෙන් නැහැ. මේ කාලෙත් මම අසතුටුෙන් නැහැ. මොකද හේතුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවන්න උපරිමෙම වැඩ කරපු අය. බොරු වෙන් කියලා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දෙ දුන්නෙත් නැහැ වැඩ කරෙත් නැහැ. දෙපැත්තේ හිටියෙත් නැහැ. කරන වැඩේ හරියට කරා. මුල් මේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. මාතර දිස්ත්‍රික්කයේ තුල මම වෙච්ච මාංශයේ මැතිවරණෙදී. ඒ මැතිවරණෙදී සෙනග කොහට හරි ගෙනිච්ච නම් වැඩිපුරම ගෙනිච්ච මම. ඒක තර්කයක් නැහැ. ඔබතුමා මේ ඔබතුමාලා මේකට ගෙනල්ලා ඕනම කෙනෙක්ගෙන් අහන්න මේ කතාව අද පොදු විපක්ෂයේ ඉන්න කෙනෙක්ගෙන් අහන්න මේ කතාව සත්‍යද නැද්ද කියලා. වැඩිම මාංශයක් වුණා. වැඩිම වැඩ කොටසක් කරා. වැඩිම වියදමක් කරා. ඒ විදිහට වැඩියම මාන්සුනා. ඇයි ඒ පක්ෂයේ මගේ නායකයා. මගේ නායකයා ජනාධිපති හැටියට ඉල්ලන වෙලාවේ මම මේක කරන්න ඕන යුතුයකම කරන්න ඕන. ඒකද මම කරලා ඊට පස්සේ ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දේ තිබුවම ජනවාරි මාසේ 9 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති වුණා. ඒතර අපි ඒ වෙලාවේ
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා පක්ෂ නායකත්වය භාර අරගෙන වැඩ කරගෙන යන්න කියලා. ඒතොර එතුමා දින දෙකකින් උත්තරයක් දෙන්න කියලා කිව්වට පස්සේ නැවත එතුමාම තමයි කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පක්ෂ නායකයා කළ යුතුයි කියලා. එදා කතානායකතුමාගේ නිවසේ සාකච්ඡාවට ඉඳපු 11ක් පිරිසකෙන් කෙනෙක් මම. ඒ වෙලාවේ මේ දෙන කතා කරගෙන ඇවිල්ලා පක්ෂය අර්බුද ඉවරයි. අපි මෛත්‍රීට මේ පක්ෂය බාර දෙන්න ඕන. එතුමා ඉල්ලපු එකම ඉල්ලීම නිලධාරී මණ්ඩලය වෙනස් කරන එක විතරයි. එතන හිටියම හිතන්නේ මට මතක හැටියට අනුර ප්‍රියදර්ශන අපේ එතුමා 100%ක් එකට එකඟ වුණා. ඒ වෙලාවේ ඕන දෙයක් සර්ට ඕන විදිහට වෙනස් කරගන්න කියලා. සුසිල් ප්‍රේමජාන හිතන්නේ මෙතුමා හිටියේ එතන. අපි කවුරුත් ඉතාමත්ම සතුටෙන් එතනින් ගියේ. ඊට පස්සේ තමයි මේ පක්ෂයේ අර්බුදයක් නැවත ඇති වුණේ. ඔබ අර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට උදව් කරන වෙලාවේ උදව් කළේ ඒ පක්ෂ නායකයා නිසාද ඒ ප්‍රතිපත්ති වලට කැමති වෙච්ච නිසාද? මගේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ නායකත්වය. එතකොට ඒ පක්ෂයේ ඒ ප්‍රතිපත්ති නැති තැන දැන් මේ ප්‍රතිපත්ති හොඳ වෙීම ඔබේ දෙබිඩි ලක්ෂණයක් නෙවෙයි. නෑ, මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කවුලලා තියෙන්නේ. දෙබිඩි ලක්ෂණ දෙබිඩි කොහොමද ඔබතුමා කියන්නේ මට දෙබිඩි ලක්ෂණයක් කියලා. මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්ත තීන්දුවත් එක්ක. වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන එදා මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු ප්‍රතිපත්තිය කියලා ඔබ මේ කියන්න උත්සාහ දරන්නේ. නෑ නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් වෙනස් වෙන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අපේ තියෙන ප්‍රතිපත්ති එකමාලාවක්. අපි පෞද්ගලිකරණයට විරුද්ධ දේශපාලන පක්ෂයක්, සම්පූර්ණ පෞද්ගලිකරණයට. අපේ ප්‍රතිපත්ති තියෙන්නේ දේශීය ආර්ථිකයත් ශක්තිමත් කරලා ඉදිරියට යන එක. ඒ ප්‍රතිපත්තියක් සම්පූර්ණ මේ පෞද්ගලිකකරණය කියන කාරණයකට පොඩි පොඩි වචනයක් දාගන්න. කියන්නේ සම්පූර්ණ පෞද්ගලිකරණයට කැමති නැහැ. හැබැයි බාහිර පෞද්ගලිකරණයට කැමති නැහැ. මේකනේ අපි ප්‍රතිව්‍යුහකරණය කියන එක පිළි අරගෙන තියෙනවා. මොකද්ද මේ ප්‍රතිව්‍යුහකරණය කියන්නේ? අලාභ ලබනවා නම් කළමනාකාරීත්වය වෙනස් කළ ප්‍රතිව්‍යුහකරණය කරන්න. හැබැයි විකුණනවා කියන එක අපි 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 ඒ ගැන වැඩිපුර කතා කරමු. ඔබ 2005 ඔබ සඳහන් කරපු ආකාරයට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය තියෙන්නේ කියන කතාවත් එක්ක ඔබට තේරෙන්නේ නැද්ද නොගැලපීමක් කියනවා කියලා? ඒ කියන්නේ 2005 ඉඳන් 2016 මේ අගෝස්තු මාසේ 29 වෙනිදා වෙනකන් එකම ප්‍රතිපත්තියන ගිහින් තියෙන්නේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණා කියලා වෙනසක් වෙලා නැහැ නේ රටේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද තියෙන එක්සත් ජාතික පක්ෂයත් කියලා සම්මුතිවාදී ආණ්ඩුවක්. ඒ තුල එකට වැඩ කිරීම තුල යම් යම් වෙනස් වීම් තියෙන පුළුවන්. නමුත් අපි ප්‍රතිපත්තියක් හැටියට ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වූ සටන් මාර්ගයේ ඒ ඉල්ලීම් අපි කරලා තියෙනවා. ඒක තමයි මම කියන්නේ. මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි වෙනසක් නැහැ කියලා ඔබ ඔය කියන්නේ. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා අතර පුද්ගලයන් අතර තීන්දුව ගැනීමේදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කරන මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා නෑ. මට කියන්නේ එක ප්‍රතිපත්තියක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනස් කරන්න කටයුතු කළාද කියලා? වෙනසක් නෑ. නෑ. ඒ ප්‍රතිපත්ති වල පහලෙන් පස්සේ වෙනසක් වෙලා නෑ. වෙනසක් වෙලා නෑ. මේක එක් සජාතික පක්ෂයත් එක්ක සම්මුතිවාදී ආණ්ඩුවක් යන්නේ තනි තීන්දුවක් අනුව නෙවෙයිනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුව කළා තියෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගෙනල්ලා ඇහුවා නම් ඒ මන්ත්‍රී කණ්ඩායමේ මේ වාඩි වෙලා ඉඳපු කවුරුවක් විරුද්ධ වෙලා කතා කරාද? නෑ, අපිට මේ සම්මුතිවාදී ආණ්ඩුවකට යන්න බෑ මේ ප්‍රතිපත්ති වෙනස් කියලා. එහෙම කවුරුවත් මෙතනින්ද කිව්වේ නෑනේ. පුල්මොන් හොටලෙට ගෙනහිල්ලා ජනාධිපතිතුමා කිව්ව කාරණයක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපිට තියෙන ආසන 95යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 95ක් තියෙනකොට එක්සත් ජාතික පක්ෂයට 106ක් තියෙනවා. එතකොට අපිට ආණ්ඩුවක් හදන්න කියලා කොයිම අවස්ථාවකදත් මේ රටේ ජනතාව තීන්දුවක් දීලා නෑ. තනියෙන් එක්සත් ජාතික පක්ෂයට තීන්දුවක් දීලත් නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට මම තනි වෙන්නත් බෑ මෙතන. මට මේ පක්ෂේ බාර දුන්නා. එහෙනම් අපි ටික කලකට හෝ මේ එකට ගිහිල්ලා එක ආණ්ඩුවක් යටතේ ප්‍රතිපත්ති වශයෙන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මූලික වෙනස්කම් කීපයක් මට කරන්න ඕන. ඒ මූලික වෙනස්කම් අතර මට ව්‍යවස්ථාව වෙනස් කරගන්න ඕන. පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරගන්න ඕන. ඊළඟට මේ රටේ සාධින කොමිෂන් සභාවට ඇති කරගන්න ඕන. මේ වගේ මූලික ප්‍රතිපත්ති කොටසක් මට වෙනස් කරන්න තියෙනවා. ඒ මම ආවේ ඒක වෙනස් කරන්න. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවතමට ආරාධනා කළ සභාපතිකම දුන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමත් ඒ ප්‍රතිපත්තිත් එක්කම කටයුතු කිරීමත් බැඳිලා ඉන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හැටියට සම්මුති ආණ්ඩුවක වැඩ කිරීමට එකඟතාවයක් තියෙනවද නැද්ද කියලා ඇහුවා. එතකොට එකම මන්ත්‍රීවරයයි කුමාර් වෙල්ගම් මහතා එතුමා විතරයි කිව්වේ මම විරුද්ධව මෙතන ඡන්දයක් දෙන්න යන්නෙත් නැහැ, අත උස්සන්නෙත් නැහැ.
හැබැයි මම මේ සම්මුතිවාදී ආණ්ඩුවට කැමති නැහැ කියලා ලියා ගන්න කිව්වා. එච්චරයි කිව්වේ. එතකොට අද කාටවත් කියන්න බෑ එළියට බෑලා මේ එක්කාසු වීම වැරදි කියලා. මේ එක්කාසු වීමට අනුමැතිය දුන්නේ මොකටද? එදා කවුරුත් එක්ක නැගිටලා කිව්වනම් අපිට එක්කහු වෙන්න බෑ. ඔබතුමා ජනාධිපති හැටියට ඔහොම ඉන්න. අපි වෙනම විපක්ෂේ ඉන්නම්. ඒ නිසා අපි ඔබතුමාට සහයෝගය දෙන්නම්. එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපිට වැඩ කරන්න අමාරුයි. එහෙම කියලා එතෙන්ද කිව්වේ නැහනේ. එහෙම නොකිය එතුමා අමාරු දාන්න බෑනේ දැන්. අපි පක්ෂයක ඉන්නවා නම් පක්ෂයේ ප්‍රතිපත්තිය සහ ඒ නායකත්වයත් එක්ක ඉන්න ඕන. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වෙන්න පුළුවන්, බණ්ඩාරනායක මහත්තයා වෙන්න පුළුවන්, එතන ඉන්න ඕන. ඒතර අපි මේ ප්‍රතිපත්තිත් එක්ක ඉඳලා තියෙනවා. ඒතර පුජ්‍යලික ප්‍රශ්නයක් අපිට වෙන්න නැහැ. අමාත්‍යමනි, ඔබ විශ්වාස කරනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය අතර වෙනසක් තියෙනවා කියලා? ලොකුම වෙනසක් නැහැ. අපිට තියෙන්නේ දේශීය ආර්ථිකය සහ ඔය පෞද්ගලිකරණය සම්පූර්ණ විකිණීම කියන පදනම තියෙන දේවල් කීපයක් අපිට තියෙනවා. නමුත් මේ ප්‍රධාන පක්ෂ දෙකේ ලොකුම වෙනසක් මට තේරෙන්නේ නැහැ තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ විකුණනවායි එහෙම නැත්නම් භාගයට විකුණනවායි? භාගයට භාගයට නෙවෙයි, ඒ වචනේ දාන්න එපා. භාගයට විකුණන්නේ ප්‍රතිව්‍යුහකරණය කිරීමේ කළමනාකාරීත්වයේ වෙනසක්. දැන් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙනද රටට දානවා නීති රීති. දැන් කියන්නේ මොකද්ද? අපේ සල්ලි ඕන නම් ඕගොල්ලෝ අපිට පෙන්වන වැඩපිළිවෙලක් මේක කොහොමද මේ අලාභ ලබන ආයතන වෙනස් කරන්නේ? ඒගොල්ලෝ කියන්නේ නැහැ අපිට විකුණලා දාන්න කියලා. අපේ ප්‍රතිව්‍යුහකරණය කරන්න මොකද්ද ඕගොල්ලෝ කරන්නේ මේ ඊළඟ අවුරුදු කීපය ඇතුළත රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට? මොකද්ද ඕගොල්ලෝ කරන්නේ මේ වියදම වැඩි කර ගැනීමට, අඩු කර ගැනීමට? එතන මොකද්ද ඕගොල්ලෝ කරන්නේ සේවකයන් වැඩි එකට? මොකද්ද ඕගොල්ලෝ කරන්නේ ඒක කොහොමද කළමනාකාරීත්වය කරගන්න? අපිට දෙන්න අවුරුදු 3ක 4ක මේ ප්ලෑන් එකක් මේක. අපි කොහොමද මේ මුදල් අරගෙන සංචිතයට මුදල් ගියාට පස්සේ කරන මේ මුදල් නාස්ති නොකර කොහොමද ඉස්සරහට යන්නේ කියලා? ඒ ඒක අපි දෙන්න ඕන. අමතුමනේ, දැන් මට එන්න ඕනේ දැන් රංගනැහේ අර දිත්ත ස්වරූපයක් ගන්නවා නේද ඔබේ දේශපාලන ජීවිතේ? 2014 අන්තිම වෙනකනුත් වාසනාවන්ත යුගයේ, ඒ වාසනාවන්ත යුගයේ නිමා කරපු නායකයාගේ යුගයේත් ඔබ ඇමති කෙනෙක්. මම තව චුට්ටක් එහාට ගියොත් එමෙද, ඔබ දැන් ප්‍රේමදාස මහත්තයා එක්කත් වැඩ කරපු කෙනෙක්, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගන්නවා. ඒතර ඔබ UMP ප්‍රතිපත්ති පිළි අරගෙනනේ, ඔබේ මූලයන් තියෙන්නේ UMP නේ. හැබැයි ඔබ කියනවා යුද්ධයට සහය දෙන්න ගියා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා ගන්න. යුද්ධේ ඉවරයි. දැන් නැවත ඔබේ මූලයන් එක්ක තියෙන පක්ෂෙත් එක්ක සම්මුති ආණ්ඩුව. දැන් ඔබට ලොකු ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නැහැයි කියලා පෙන්නේ නැහැ කැටිපේ ආරච්චි මහත්මයා. ඔව්. මම හැමතිස්සෙම සාමාන්‍ය ජනතාවත් එක්ක වැඩ කරන කෙනෙක්. මම ගමේ කෙනෙක්. මම ග්‍රාමීය පරිසරයක් තුල වැඩ කරන්න හරි කැමතියි. මම දවස් සතියෙන් දවස් 4ක් ඉන්නේ මගේ මැතිවරණ බල ප්‍රදේශේ. බල ප්‍රදේශය කියන්නේ මා දිස්ත්‍රික්කයේ සතියෙන් දවස් 4ක් මම ගත කරන කෙනෙක්. මම පල්ලෙහා මට්ටමේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එක්ක වැඩ කරන්න හරි ආස කෙනෙක්. මම පල්ලෙහා මට්ටමේ සිතුම් පැතුම් එක්ක වැඩ කරන්න තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමාට මම කැමති උනේ. මට රාජාලියට යන්න කිව්වම මම කොයිලාවකත් රාජාලියට ගියේ නැහැ. මම මොකද හේතුව, ගාමිණී සනායක මැතිතුමා මගේ මම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැට ඉන්න කාර්යයේ මගේ ක්‍රියාකාරකම් පිළිබඳ හොඳට අධ්‍යයනය කරපු කෙනෙක්. ඔහුමට වාහනයක් දීලා තිබුණා මගේ වැඩ කටයුතු කරගෙන යන්න. මට අද වගේ මතකයි අලුත්ම එකක් 1.3379 අදත් මතකයි. ඒකෙන් වැඩ කරගෙන යන්න කියලා. මම සාමාන්‍ය මට්ටමත් එක්ක වැඩ කරනකොට හුඟක් ආස නායකෙක් ඒ වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. හැබැයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එක්කාසු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වෙලාවේ අපි පක්ෂයක් හැටියට අපි තනිය තීන්දුවක් ගත්තේ නැහැ, ලාභයට තීන්දුවක් ගත්තේ නැහැ. ඒ වෙලාවේ අපි ගාණක් අරගෙන ආණ්ඩුවට ගියේ නැහැ. ඒ වෙලාවේ අපි 18 දෙනෙක් එතන හිටියා. කරු ජයසූරිය ප්‍රබල අය හිටියා විශාල ප්‍රමාණයක්. එහෙම අරන් ගිය අය එහෙම අපි කිසිම දස් 75ක් එහෙම අරන් ගිය අයත් හිටියද? නෑ මම දන්නේ, මම පුජ්ජල කරලා. ඇයි ඔබ එහෙම එහෙනම් ඒ වෙනසක් ලකුණු? නෑ, සාමාන්‍යයෙන් මෙහෙමනේ මතයක් කියනවනේ මිනිස්සු ඒ වෙලාවට වාසියට මේක මෙයාට දැන් අපි ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් පිල්ලක් මාරු කරාම කියනවා එයා මේකට ගියා වාසියට ගියා මෙහෙම ගියා කියලා. ඒතර අපිට එහෙම චෝදනාවක් කරන්න කොයි මාස්තාවකවත් බෑ. මොකද එතන ආව ලක්ෂ මේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ ඉහළම මුදල් තියන අය එතන හිටියා. ව්‍යාපාර තියන අය හිටියා. ඒකේ සමාජ පිළිගැනීමක් තියන අය හිටියා. ඔවුන් වත්කම් වලින් ඉතාමත් වැඩි අය හිටියා. නමුත් ඔය එක අය අපි නිකන් නෙමෙයි, අපි මාස ගාණක් මාසයක් මාස එකමාරක් විතර සාකච්ඡා කරලා කරුණු පිළිබඳ විවාද කරලා අපි එතනින් එළියට ආවේ. ආවට පස්සේ අපි නැවත ඇතෙන්ට ගියේ නැත්තේ මගේ හිතේ මට තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ගමෙන් ආපු කෙනෙක්. ඒ වගේම එතුමා කරන වැඩපිළිවෙල රාත්‍රි ග්‍රාමීය වශයෙන් කරන වැඩපිළිවෙල අපි දැක්කා. ඒවත් එක්ක බැඳුණා. ඒ බැඳිලා අපි වැඩ කරා.
කියන්නේ ඔබ මම කියන්නේ ගමට ගමට වැඩ කරන්න අවශ්‍ය නිසා තමයි ඔබ මේ ඔබේ පක්ෂමාරු වීම සිද්ධ වුනේ කියන කාරණේ. ඔව් මම ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් යන්න ගිඳපු කෙනෙක් නෙමෙයි. මම කියලා තියෙනවා යන්නේ නැහැ කියලා ඒ වෙලාවේ. යන්න ගිඳපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ ප්‍රතිපත්තිය එතන ඇති වුණු ගැටුම තුල අපි ප්‍රසිද්ධ ප්‍රකාශ කළා අපගේ. එහෙනම් මම ඒ වෙලාවේ UNP යන්න මුලපිරීමක් කියලා නේද දැන් අපේ රටේ සාමාන්‍ය ජනතාව කියන්නේ. බල්ලවත් යන්නේ නැහැ කිව්වත් ගියානේ නේද? ඒවා ඉතින් මම තියෙන දේශපාලනේ කතා කරනකොට දේශපාලනේ විවිධ අවස්ථාවලදී විවිධ දේවල් වෙනස් දැන් අද තියෙන විපරීත දේශපාලනයක්නේ මේ 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 ක්‍රමය කවුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ දේශපාලනේදී තියෙන ලෝකේ විවිධ රටවල් වල ඒක තියෙනවා. ඒ විපරීත දේශපාලනේ කොටස් කරුවෙක් වීම පිළිබඳව ඔබට තියෙන කලකිරීම. දේශපාලනේදී හැලහැප්පීම් මේ විපරීතකම් තියෙනවා. අපි මොකක්කටද දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ? අවංක දේශපාලනච්චෙක් නම් මිනිස්සුන්ට වැඩ කරන්න ඕන. ඒතර මහජනතාවගේ දේ ක්‍රියාත්මක කිරීම සඳහා කැප වෙනවා නම් අපි ඒ කැපවීම කරන්න අපි මාසි ගන්න ඕනේ ඒ කාලය ඇතුළත. ඒතර මගේ ජීවිතේ මට සතුරු වෙන්න පුළුවන්. මම මගේ පැවිසි අතරින් 18කට වැඩි ප්‍රමාණයක් මම මේ දේශපාලන ක්‍රියාවලිය යෙදෙනවා. පෞද්ගලික ව්‍යාපාරමක් කරන්නේ නැත්තම් මම පෞද්ගලික දේපලක වැඩ කරන්නේ නැත්තම් මම පෞද්ගලිකව මගේ ව්‍යාපාරයක ගැන හොයන්නේ නැත්තම් මම දේශපාලනම් කරේ. මේ කාටත් කියන්න පුළුවන් මොකද්ද මම කරන පෞද්ගලික ව්‍යාපාරය. මොකද්ද මම කරන වත්ත. මම මොකද්ද මගේ තියෙන ඉඩකඩම්. මම මොනවයින්ද මේ දේශපාලනට ඇවිල්ලා ඊට පස්සේ ගිහිල්ලා මගේ එම් කෙටි කාලයක් හෝ දවසේ පුජ්‍යලික දේවල් වල යෙදිර තියනවාද? මම මේ කෙටි කාලයක්වත් යෙදෙන්නේ නැහැ. හොඳයි දැන් ඔබතුමා කලින් කිව්වාද මහින්ද රාජපක්ෂගේ ඔබතුමාගේ වාසනාවන්තමගේ 2015 ජනවාරි 8 වෙනිදෙන් පස්සෙත් ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ බොහෝ දින ඉන්නවා කියන කාරණේ. නමුත් ඔබ කළ මේ ප්‍රකාශයත් බලමු. මේ ප්‍රකාශයෙන් පසුව කතා කරමු. කරන දේ හරියට මිනිස්සුන්ට පළදායි වෙන්න ඕන. අපි දේශපාලනඥ විදියට හැසිරලා වැඩක් නැහැ. මේ මහජනතාවට තියෙන මූලික ප්‍රශ්න හරියට අඳුර ගන්න ඕන. අඳුරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ඕන. එක ආණ්ඩුවකින් 2500ක් පඩි වැඩි කරනවා කියම අනිත් ආණ්ඩුවකින් 10000කින් වැඩි කරනවා. හැබැයි බලුවම අපිට තමයි මේකේ දැන් අමාරුකම තේරෙන්නේ. මාසෙ 20 වෙනිදා වෙනකොට ලංකාවේ අයගේ පඩි ගෙවා ගන්න රාජ්‍ය ශාඛාංගේ පඩි ගෙවා ගන්න කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. පුළුල් වශයෙන් බලන්න ඕන ලංකාවේ අනාගතය මොකද්ද කියලා. මේ රටේ මිනිස්සු ඡන්දේ පාවිච්චි කරන හැටි ගැන කනගාටු සමහරවා. පුළුල් දැක්මක් දර්ශනයක් තියෙන මිනිස්සුදා. සමහරවා පාර්ලිමේන්තුවේ හැසිරෙන ඡන්දදායකයා කල්පනා කරන්න ඕන මගේ ඡන්දේ කොච්චර වටින එකක්ද. කවුරු හරි ඇවිල්ලා අන්තිමෝදේ වරුවක් කිව්වොත් පේන්න දෙයක්කට මිනිස්සු ඡන්දේ දෙනවා. හැබැයි ඊට වැඩිය පුළුල් වෙන්න ඕන අපි පත් කරන මහජන නියෝජිතයා තමන්ගේ ඡන්දයට වග කියන කෙනෙක් වෙන්න ඕන. මේකද මේ අපි බලාපොරොත්තු වුණ දේශපාලනය. ඉතින් අපිටත් දැන් ඉන්නත් කලකිරලා ඉන්නේ බොහෝ දුරට ඉන්න තැන්වල. ඒ තරම් හිතේ වේදනාවකින් තමයි ඉන්නේ. අමුතුමනේ මේ 2015 ජනවාරි 8 වෙනිදෙන් පස්සේ තමයි අමුතුමා ඔය කතාව කියන්නේ. තාමත් මෑත කාලේ ඉන්නවා. මම ඒක ඇත්ත කියන්නේ. ඒ එතර කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ දේශපාලනයේ තීන්දුව ගැනීම දැන් 2500ක වැටුපක් වැඩිවීමට 10000ක වැටුප වැඩිවීමක් කියලා කිව්වා. මම කියන්නේ ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කරත් මේක මට අලාභ වෙන පුළුවන් රාජ්‍ය සේවකයන්ගේ. මෙතන කියන එක. නමුත් අපි වැටුප් වැඩිවීමක් දෙනකොට ආදායම මේක ගෙවා ගන්න පුළුවන් විදියට රජයට රටට බරක් දැරෙන නැති විදියට මේක කරන්න පුළුවන්ද කියලා අපි බලන්න එපා. නමුත් අපි ප්‍රතිපත්තියක් හැට ගොම 2500 10000කට. දැන් අද වෙනකොට මම 10000ේ පොරොන්දු ආවේ මොන වගවානුවේද? මැතිවරණ වෙලාවේ. මොන මැතිවරණ වෙලාවේද? ඒ මැතිවරණ වෙලාවේ ජනාධිපති මැතිවරණ වෙන්න පුළුවන්. ඒකට නායකත්වය දුන්නේ කවුද? නෑ එතුමා නායකත්වය දුන්නා ඒ වෙලාවේ ඉල්ලන අපේක්ෂකයා හැටියට. ඉතින් ඒකත් වැරදි මම කියන්නේ. එතුමා නායකත්වය දුන්නත් මම කියන්නේ මේ ප්‍රකාශය තුළ වෙලා තියෙන මේක රජයේ සේවකයා ඉතාමත්ම ආකර්ෂණීය මේකට කැමතියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මුදල් අමාත්‍යාංශයේ ඉන්න මම හැටි වව හැටියට රාජ්‍යමතිවරයා හැට මට තේරෙනවා අපි රජයේ ආදායම නැතුව මේක කරන්න ගිහිල්ලා විශාල අර්බුදයකත් අපි ඉන්නවා. ඒ කියන්නේ ඔබ කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදා දීපු පොරොන්දු මාලාවේ සැලසුමකින් තොර පොරොන්දු මාලාවක් කියන සමහර ඒවා සමහර ඒවා මේ චන්ද්‍ර දීපුවා තියෙනවා. ඒ තුල රටේ ආර්ථිකයේ ප්‍රශ්නයක් ඇති වෙලා කියනක ඔබතුමා රාජ්‍ය මුදල් රාජ්‍ය මන්ත්‍රීට පිළිගන්නවා. මම කියනවා මේකේ රාජ්‍ය ආදායම වැඩි කරගන්නකම් මේ ප්‍රශ්නේ තියෙනවා. අපි පුළුවන් තරම් මාංශ ගන්න ඕන ඉදිරියට මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. මේ වෙනකොට මම ඉතාමත් සතුටු වෙනවා 121.7% කින් රාජ්‍ය ආදායම වැඩි වෙලා තියෙනවා මේ පළවෙනි මාස ආයේ. මේක තමයි ඒ රාජ්‍ය ආදායම වැඩිවීම 21.7% කින් මේ මාස ආයේ රාජ්‍ය ආදායම වැඩි වෙලා තියෙනවා. මේක 1994 ඉඳලා ගත්තොත් 1994 ඉඳලා 2014 වෙනකන් 13% දක්වා අඩු වෙලා තියෙනවා 20% ඉඳලා 13% දක්වා රාජ්‍ය ආදායම අඩු වෙලා තියෙනවා
දැන් රාජ්‍යය ඒ ඔබ කියන්නේ ඔබ අර ඔබ වැඩිපුර මුදල් පරිහරණය කරපු මුදල් අතගාපු ජනතාවට සේවය කරපු සංවර්ධනය කරපු කාලේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ පැහැදිලි ඒ කාලේ. ඒ කාලේ වෙලා තියෙන ඒ කාලේ විතරක් නෙමෙයි දැන් 1994 ඉඳලා වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ජනාධිපති කාලෙත් වෙනවා ඊට පස්සේ එතුමගේ දෙවෙනි වතාවෙත් වෙනවා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ ඇවිල්ලා අවසාන ජනාධිපති මැතිවරණයට එනකනොත් මේ දිගටම රාජ්‍ය ආදායම අඩුවීම වෙලා තියෙනවා රාජ්‍ය ආදායම අඩුවෙලා මේ වතාවේ මේ මාස කීපය ඇතුළත ඒ 2015 මම කියන්නේ 2016 පළවෙනි ජනවාරි වලින් ජනවාරි ඉඳලා ජූලයි වෙනකොට 21.7% රාජ්‍ය ආදායමක් වැඩි වෙලා තියෙනවා. හොඳයි එමුතුමනි දැන් ඔබ කියපු කතාවත් එක්ක ඔබ කියනවා මේ ජනතාව ඡන්දේ පාවිච්චි කරන විදිහත් එක්ක තෝරාපත් කරගන්න විදිහත් එක්ක ඉන්න පුද්ගලයොත් එක්ක කලකිරීම ඇති වෙනවා කියන එක. එතකොට දැන් 2010 තුන්වෙනි ස්ථානයට ඔබ එන්නේ මැතිවරණයේදී ඔබේ දිස්ත්‍රික්කයේ ඡන්ද 67500ක් ලබා ගන්නවා. මෙවර ඔබ 6 වෙනි ස්ථානයට ඡන්ද 47000 ප්‍රමාණයක් ලබා ගන්න. මේ ඡන්දය ඔබතුමා සියලු දෙනා දන්න ඕනේ. මේක ඕනේ මගේ ප්‍රශ්නෙට ඉඩක් දෙන්න. දැන් එතකොට කලකිරෙන්න ඕනේ දැන් ඔබ ඊටපස්ව පෙරදිලා ජාතික ලැයිස්තුවෙන් ඇතුළට එන්නේ. එතකොට කලකිරෙන්න ඕනේ ඡන්ද දායකයෝද එහෙම නැත්නම් ඔබතුමන්ලාද? පැහැදිලිද? මම පුජ්‍යලෙක් හැට මම කලකිරෙනවා. පුජ්‍යලෙක් හැට කලකිරෙන්නේ මම ඔබට පෙන්නුවා ඒ වෙලාවේ මම කරපු සේවය, මම කරපු වැඩ, මම කැපවුණු කැපවිල ඒ සේරම. නමුත් මේක ඒ මැතිවරණේ 2015 මැතිවරණේ අගෝස්තු 17 මැතිවරණේ මේ රටේ පාර්ලිමේන්තුවට ජීවිතයට එන්න බැරි මිනිස්සු පාර්ලිමේන්තුවට ආපු මැතිවරණය. අපි නංගාචෙන් කියව මගේ පුද්ගලිකව මට කියන්න මම කියන්න කැමති නෑ මගේ දේශපාලන ජීවිතේ මම ඒක කරන්නේ නෑ. ඔබ දිස්ත්‍රික්කයටද ලඟු කරන්න එක නැත්තම් මුළු ලංකාවෙන් බැලුවොත් 40%ක් විතර තියෙනවා මහින්ද සුලගෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ. මහින්ද මහත්තයා විකුණගෙන පාර්ලිමේන්තුවට ආපු අය. මේ අය අවංකව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙලා එදා රාත්‍රි පාර්ලිමේන්තුව විසිරුවලා හැරියනම් 9 වෙනිදා රාත්‍රි පාර්ලිමේන්තුව විසිරුවලා හැරියනම් මේ පාර්ලිමේන්තුව නෙමෙයි තියෙන්නේ. ඒක කවුරු පිළිගත්තත් නැතත් ඔබේ හදවතටත් ඔබ කියයි මගේ හදවතෙත් මම කියනවා ඒ මේ ඉන්න කට්ටියකින් කී දෙනාද ඉතුරු වෙන්නේ. මොකද එදා අපි දන්නවා පාර්ලිමේන්තුවක් මැතිවරණයක් ජනාධිපති මැතිවරණයක් දිනලා පාර්ලිමේන්තුවක් විසිරුවව හැටියේ ඒ මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ආකාරයට ඒක අනිවාර්යම වෙනවා. එතකොට මෙතන මේ මැතිවරණය කරේ වෙනම ව්‍යාපාරයක්නේ. මේ මිනිස්සු මහ ජනතාවට තිබුණා අපි ජනාධිපති මැතිවරණේ පෙරදුණා. මම වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. අපි ජනාධිපති මැතිවරණේ පෙරදුණාට පස්සේ ඊළඟට තියපු පාර්ලිමේන්තු මැතිවරණද කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කරන්න අපි සියලු දෙනාම මේක 113 අපිට ගන්න පුළුවන් අගමැති කරන්න අවශ්‍ය. ඒතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද දීපු බහුතරයේ තිබුණා මේ කොහොම හරි මේක මේ මොරාල් එක ඇඟට ආව මේක අපි කොහොම හරි කරන්න ඕන කියලා. එතකොට ඒක ඔස්සේ දුවපු ටිකක් තිබුණා ඒකම හේතුව. හැබැයි 2010 දී ඔබෝ පිළිගන්න ජනතාවම නේද 2015 දී ඔබෝ ප්‍රතික්ෂේප කරන්නේ. මම පිළිගන්නේ නෙවෙයිනේ මේ ඉතිහාස අරගෙන බලන්න 100,000 ගණන් ඡන්ද ගත්ත උදවිය මාස 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ පොඩි ගියමැති මාස 6ක් නෙවෙයි අවුරුදු ඉස්සෙල්ලාම ඇතිවරද 100,000 ගණක් ගත්ත අය 44,000ට 49,000ට ඡන්ද වැටිච්ච තියෙනවා අන්තිමට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඔබේ ඔය කියවීමේ අනිත් පැත්ත වෙන්න බැරද? ඔබ පළවෙනියා වුණා නේද වරක දිස්ත්‍රික්කේ? මම පළවෙනියා වුණා. ඔව්. එතකොට එහෙම පළවෙනියා වෙන ඔබ නොතේරෙනවා මෙවර. ඔබ කියනවා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරන හැටි ගැන කනගාටුයි කියලා. ඔබට හිතෙන්නේ නැද්ද ඔබ ඇතුළු ඔබ ඔය කියපු දේශපාලඥයන්ගේ දේශපාලන විකාශයේ ස්වභාවයට ජනතාව දුන්නු පණිවිඩයයි කියලා? ඒ පැත්තින් කියවන්න ලෑස්තිද ඔබ? දැන් මේක මේ වගේ මැතිවරණයක් ලංකා ඉතිහාසයේම තිබුණේ නැහැ. මේ මැතිවරණයේදී පාවිච්චි කරපු කරුණු තුනක් තිබුණා. එකක් කරුණක් තිබුණා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්ත තීන්දුවත් එක්ක ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අපි අමාත්‍යතුර බාරගත්තා. එතකොට මේ මැතිවරණ දෙක කිව්වේ කරුණු තුනයි. හැම ගමකටම හැම තැනකටම ගිහිල්ලා කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවම අගමැති වෙන්න ඡන්ද දෙන්නේ නැහැ. ඡන්දදායකයාට මේ පළවෙනි එක. දෙවෙනි එක කිව්වේ UNP එකට යනවා. කකුල කෙලින් තියාගෙන ඉන්න
අපේ කණ්ඩායමයට ඡන්දෙ දෙන්න මෙන්න මේ තුන් දෙනාට දෙන්න මේ තුන් දෙනාට ඡන්දෙ දෙන්න. හැබැයි දිස්ත්‍රික්කයේ ජනතාව ඔබ කරපු සේවය ඔබව විශ්වාස කරනවා මම කරපු සේවයට තමයි ලංකාවේ අනිත් අයත් සහ සම්බන්ධ බලනකොට මේ ඇමතිකම් ගත්ත අයත් එක්ක සම්බන්ධ කරලා බලනකොට මේ සියලුම බාධක මැද 49,000කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද අරගෙන මම ඊළඟ ලයිස්තුවේ එතෙන්ට එන්න මට පුළුවන්කම ලැබුණේ මම ඒ ශක්තිය මට තිබුණ නිසා සමහර අයට ආසනවලින් ඡන්ද 4000ක් 3000ක් හැබැයි 2010 3 වෙනියා මේ පාර 6 වෙනියාට පස්සට ගිහින් මේක ඔබ කොච්චර තර්ක කරන්න හැදුවත් මේක අවංකවම ඔබ බැලුවොත් මේ දිස්ත්‍රික් SP දිසානායක මැතිතුමා අරගෙන බලන්න මහින්ද සමරසිංහ සියඹලා පිටියේ 100,000 ගාණක් ඡන්ද ගත්ත සියඹලා පිටියේ ඡන්ද කීයද ඉන්නේ කියලා ඒ කාරණේ එයා පිරිහිච්ච කෙනෙක්ද නැද්ද කියන එක දිස්ත්‍රික්කයට ගියාම දන්නව ඒ කොච්චර වැඩ කළාද ඔබතුමන්ලාගේ මේ වෙනටත් ඒ පිළිබඳ කියවීම අර අන් අයගේ තිබ නැත්නම් ඔවුන් ජනතාව මත පළපදියම් කරපු කාරණේ නිසා තමයි මේ සිද්ධ වුනේ කියන්නේ පැහැදිලි පළපදියම් කරා විතරක් නෙවෙයි ඒක ප්‍රාදේශීය මට්ටමේ අය යොදාගෙන කරපු ව්‍යාපාරයක් කවදාවත් මිනිහෙකුට මිනිහගේ දුරකථනයට කතා කරපු නැති කාර්යාලයක් තිබුණේ නැති මාධ්‍යෙන් විතරක් කතා කරපු කවදාවත් මිනිහෙක් ගාවට ගියපු නැති බෝක්කුවක් හදපු නැති ගිහිල්ලා අමු බොරු මැති ජනාධිපති මැතිවරණයට කරපු උදවිය කිසිම දෙයක් ජනාධිපති මැතිවරණයට මාංශල නොකරපු උදවිය මේ වේදිකාවේ නැගලා මේ කියපු ක්‍රමවේදය මේක අරගෙන බැලුවොත් රැල්ලක් වගේ මේ ක්‍රමවේදයට ආපු ප්‍රතිඵලය බැලුවම ඒ ප්‍රතිඵලය තුල ඔබට පේනවා ඒ ප්‍රතිඵලය තුල කවදාවත් උදේ නිදාගෙන 10 වෙනකන් නිදාගෙන මිනිස්සු හම්බෙච්ච නැති මිනිස්සු ඉන්නවා මෙතන ඒගොල්ලෝ ලයිස්ට්ුවේ පැරදිලා හිටියේ නම් වශයෙන් පුද්ගලෝ කියන්න අවශ්‍ය නැහැ මම එක ප්‍රදේශයකට ගියා පළාත් සභා මැතිවරණයකට මට බාර දීලා පළාත් සභා මැතිවරණයකට මන්ත්‍රීවරයා නැගිටින්නේ නැහැ සමෘද්ධිය බෙදිලා එයා මන්ත්‍රීතුමත් එක්ක නැහැ කෘෂි කට්ටිය නැහැ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු තරහයි එයා අනිත් දිස්ත්‍රික්කයේ අනිත් අයත් එක්ක ගිහිලා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මේ මන්ත්‍රීවරයාට කිසිම හැම තැනම ගියාම කියන්නේ මන්ත්‍රීතුමාගේ වැඩක් නැහැ එයාත් එක්ක අපි වැඩ කරන්නේ නැහැ එයාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොඳයි මට මොහොතක් අපි විරාමෙන් පසුව ගමු පුංචි ප්‍රශ්නයක් කෙරේ දැන් ඔබතුමා කිව්වා සංවර්ධනයේ හොඳම යුගයේ මහින්ද යුගය කියලා ඊට පස්සේ දැන් ඔබතුමා කියනවා මේ මහින්ද සුළඟත් එක්ක පාර්ලිමේන්තුව ආවා කියලා ඔබතුමා පරදින්න මහින්ද සුළඟ වෙනුවෙන් ඔබතුමන් ළම නේද ඊට අවුරුද්දකට කලින් කැන්වසින් කරලා තින් හරියට බැලුවොත් එන්නේ නෑ මම පක්ෂයත් එක්කනේ හිටියේ මේක මට තිබුණා මේ වේදිකාවේ නැගලා මේ කතන්තර ටික මම ඇමතිකම ගත්තේ නැත්තම් මම ගියා නම් මේක අපි වෙනම මේ යනවා අපි මෙන්න මේ විදියටයි යන්නේ අපි මහින්ද මහත්තයා අගමැති කරනවා මේ කාරණය විතරක්ම අරගෙන ගියා නම් මේ ප්‍රතිපත්තිය මොකුත් නැතුව අපි දැන් අපි මේ පක්ෂයක ඉන්නකොට පක්ෂයේ නායකත්වයේ සහ පක්ෂයේ ගත්ත තීන්දුවත් එක්ක ඉන්නේ නැතුව අපි මේ වගේ රැලියවල ගියපු අය අපිට පුරුදුයි ගාමිණී සනායක ලලිත් ඇතුළත් මුදලි පක්ෂයක් අතර ගියපු වෙලාවේ ප්‍රේමදාස කියන්නේ මිනිමරුවා මේ ප්‍රේමදාස ඉවර කරන්න තමයි එළියට බහින්න ඕන. නියම UNP කාර්යෝ එළියට බහින්න. නියම UNP කාර්යෝ ඉන්නේ මෙතන හાર્ඩ් කෝ එක මෙතන. මෙතන ඉන්නේ මිනිස්සු රවට්ටලා ජනසවියෙන් මේකෙන්. ඒ නිසා මේ හાર્ඩ් කෝ එකත් එක්කගෙන නියම UNP එකක් හදන්න. මේක අලියා නෙමෙයි රාජාලියා. මේක අලියාට වැඩිය හොඳ එකක් අපි හදන්න රාජාලියා. ඊට පස්සේ රාජාලියාගෙන් දිනුවම අපි අලියා අල්ල ගන්නවා. අද මොකද අවසානයේ පක්ෂයට උනේ? ලලිත් නැතුණා, ගාමිණී නැතුණා. පක්ෂය අය බංකුවේ කරුණු තුනයි වෙන්නේ. එක්කෝ ප්‍රධාන පක්ෂයකට එක්කහුව වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කහුව වෙනවා එක්කෝ එක්සත් ජාතික පක්ෂයට එක්කහුව වෙනවා එක්කෝ ගෙදර ඉන්නවා හොඳයි අපි විරාමයෙන් පසුව ඒ ඉතිහාසය යලි ප්‍රතිනිර්මාණයේ වේවිද කියන කාරණය සාකච්ඡා කරමු ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය පිළිබඳව සංවිධායකවරුන් ඉවත් කිරීම පිළිබඳව ආදී කාරණා ගණනාවක් තියෙනවා සාකච්ඡා කරන්නට විරාමයෙන් පසුව සීමාවෙන් එහා දේශපාලන දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කරන සලකුණු දේශපාලන සංවාදයේ සමගව යලිත් එකතු වන්නේ මුදල් රාජ්‍ය මාත්‍රි ලක්ෂ්මණී අපාභිවර්ධන මහතා සාකච්ඡාවට එකතු වන්නේ ඉතිහාසය පිළිබඳව කතා බහ කරා ඉතිහාසයේ නැවත ප්‍රතිනිර්මාණයේ වේවිද කියන කාරණේ අපි සාකච්ඡා කරමු රංගන ඔසුදේ බෝලේ පාස් වෙන්නේ ජනතාවට මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරන හැටි ගැන කනගාටුයි ඔබට මෙවර කියන්නට වෙලා ඔබට හිතෙන්නේ නැද්ද ඔබ පළමු ස්ථානීය දිස්ත්‍රික්කයෙන් ගන්න අවස්ථාවේ එදා පැරදුණු දේශපාලඥයොත් ඔබ දිහා බලාගෙන එහෙම කියන්නට ඇති මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරන හැටි ගැන කනගාටුයි කියලා. ඒක නේද ඔබ කිව්වේ කලින් මේක විපරීත දේශපාලඥයක් කියලා. ඔබ ඒ කොටස්කරුවෙක් නේද? නෑ. මේ 2015 මැතිවරණේ වගේ
මැතිවරණයක් මේ මැතිවරණ ඉතිහාසයේම තිබුණේ නැහැ. ප්‍රධාන දේශපාලන පක්ෂ තරග තියෙනවා. ඒ ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනප්‍රියයට ඒ අවස්ථාවේදී ඒ ඡන්දේ පාවිච්චි කළා තියෙනවා. මේ දේශපාලනේ දෙකට තුනට බෙදිච්ච දේශපාලනයක් තමයි 2015 අගෝස්තු මාසයේ තිබුණු දේශපාලනේ. එකම පක්ෂය තමන්ගේ පක්ෂ මිනිහට ඡන්ද දෙන්න ප්‍රසිද්ධියේ පයි කියනවා. ඔබ මේ තුරින් තර්ක කරන්නේ, අභියෝග කරන්නේ ජනතාවගේ මේ අයිතියට, නැත්තම් අයිතිය කියනකට වඩා ජනතාවගේ තීන්දුවට නේද? ඔබ ජනතාවට පහලට දාන්න දුස්සන. නෑ, ජනතාව පහලට දාන්නේ නැහැ මම කොයි වෙලාවකවත්. ඒක නිවැරදි කර ජනතාව මේක දැන් මම මගේ දේශපාලනය තුළ මම මේ නැවත දේශපාලනට අවතීර්ණ වෙලා මගේ දේශපාලන කටයුතු මම මේ දිස්ත්‍රික්කේ කරගෙන යනවා. මම ඊළඟ මැතිවරණදී පෙන්නනවා මට ඡන්දයක් නොදුන්නු, මම වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරන්න ඉඳලා ඡන්දයක් නොදුන්නු අයට මට වෙනුවෙන් හොඳ යුතුයකමක් ඉෂ්ට කරන්න අවස්ථාවක් එනවා වගේම මම දන්නවා මේ අවස්ථාව ඒගොල්ලෝ පාවිච්චි කරන මේ වතාවේ. මොකද මට තේරෙනවා මේ දිස්ත්‍රික්කේ මම යනකොට ඒ දිස්ත්‍රික්කේ අඳුනාවකුත් තියෙනවා. එතකොට ඔබට සතුටුයිද? නෑ, මම මේකෙන් මම දේශපාලනයේදී සතුට අසතුට හොඳට දැකපු කෙනෙක්. කියන්නේ ඔබ දැන් කියන ඔබට තේරෙනවා කියලා දැන් යනකොට දැන් පහුගිය මැතිවරණයේදී මැතිවරණ ආසන්න කාල සීමාවෙදී දිස්ත්‍රික්කේ සංචාරය කරනකොට ඔබට මොකද්ද තේරුනේ? මට තේරෙනවා මට මෙතන කියන්න බැරි දේවල් තියෙනවා. මම කැමති නෑ පුද්ගලිකව මගේ නායකයෙකුට මම දොස් කියන්න මගේ ජීවිතේ මම කරන්න. ඔබ ඕන බරණ එකක් අරගෙන බලන්න. මගේ නායකයෙකුට මම බැලලා තියෙනවද කියලා? මට පෙන්නන්න මේ එකේ මගේ නායකයෙකුට මම බැනලා තියෙනවද කියලා. මම මේ නායකයා මට මොනවා කරත් මම නායකයාට බඩින්නේ නැහැ. මගේ එක ප්‍රතිපත්තියක් හැට මම කරන්නේ නැහැ. ඒ නිසා මගේ මැතිවරණදී මම හිතපු වේදනාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම වැඩ කරේ ඒ මගේ නායකයා නිසා මගේ නායකයාට දිස්ත්‍රික්කෙන් උපරිම ඡන්ද ප්‍රමාණය අරගන්න. හැබැයි ඒ නායකයා ඔබට සතුටුම හිතන කාල සීමාව ගත කරන්නත් ඔබට දුන්නා. මම ඒකට එතුමාට ස්තුතිවත් වුණා. මම හැමතිස්සෙම එතුමාට ගරු කරා. හැබැයි මගේ මැතිවරණ වේලාවේදී එතුමාව කොටු කර මගේ රැස්වීමකටවත් එන්න නැති වෙන්නේ. මේක නිවැරදි නැද්ද කියලා එතුමගෙන් අහුවා. කෑ මගේ රැස්වීමට එන්න එපා කිව්වා. මගේ රැස්වීමට එන්න දුන්නේ නැහැ. එතුමට එන්න ඌමනාව තිබුණා. නායකයා විවේචනය කරේ පැත්තක තියමු. කවුද මේ කොටු කරපු? මම පුද්ගලිකව මම කියවනේ මෙතන මගේ පුද්ගලිකව මේ කැටිපේ ආරච්චි මහත්මයා මම කොයිම අවස්ථාවකවත් පුද්ගලයන්ගේ නම් කියන්නේ නැහැ. ඒක මගේ බලාපොරොත්තු වෙන්න එපා. මගේ දේශපාලනයේ තුල මම පුද්ගලයෝ මට විරුද්ධව කොච්චර වැඩ කරත් ඒ පුද්ගලයන්ට පහර ගහන්න මම සූදානම් නැහැ. මොකද මගේ මම හදාගත්ත දේශපාලන ප්‍රතිරූපයක් තියෙනවා පුද්ගලෙක් හැටියට. ඒ නිසා ඒ ප්‍රතිරූපේ මම රූපවාහිනියක් ඉස්සරහා නැති කරගන්න මම කැමති නැහැ. ඒ නිසා මේගොල්ලගේ හදවත දන්නවා ඇති. ඒගොල්ලන්ට සභා ධර්මෙන් දඬුවම් දෙයි කවදා හරි. ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මගේ රැස්වීමකට ගොඩ වෙන්න එපයි කියපු හැටි. අඩු ගානේ එපයි කියව විතර නෑ ගෙදර එතුමාමට දුරකථනයෙන් කිව්වා මම ලක්ෂ්මණගේ ගෙදරට තේකක් බොන්න එනවා කියලා. තේක වෙන එකක් නැවතුවා. මගේ ගෙට එහා පැත්තේ අපේක්ෂකෙක් හිටියා. මම ඒ නම කියන්නත් කැමති නැහැ. ඒ අපේක්ෂකයාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ අපේක්ෂකයා රැස්වීමක් සූදානම් කරලා තිබුණා එතුමාගේ ගෙදර කිට්ටුව. මගේ ගෙදර පාස් කරගෙන යන නිසා එතුමාගේ රැස්වීම ගත්තා කඹුරු පිටියට. මගේ ගෙදර අහුවෙන්නේ නැහැ එතකොට. ඒත් මම මේ වේදනාව විඳගෙන හිටියා. හැබැයි මම මගේ රැස්වීමකදීවත් කොහෙදවත් මම ඒකට විවේචනයක් කරෙත් නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. මගේ දේශපාලනේ මම ඒ විදියට කරා. එතකොට අඩුම ගානේ මගේ ආසනේ රැස්වීමක් තිබුවේ නැහැ. මගේ ගෙදරට ආවේ නැහැ. මම වෙනුවෙන් කතා කරේ නැහැ. ඒ සේරටමත් මම විරුද්ධත්වයක් ප්‍රකාශ කරෙත් නැහැ, වචනයක් කිව්වෙත් නැහැ. මගේ සටන මම තනියෙන් ගෙනිච්චා. මහින්ද රාජපක්ෂ මහතාට කොයිතරම් වේදනාවක් ඇද්ද? තමන් වැඩියෙන්ම සතුටෙන්ම හොඳින්ම වැඩ කරන්න දුන්නු කෙනාද තමන්ගේ මතවාද නැහැයි කියලා නේද? මම ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මගේ නායකයා නිසා ආදරේ. හැබැයි මම පුද්ගලික මතවාදයට දෙස්පාඩේ කරන්නේ නැහැ. මම එතුමාට කොච්චර මම ගාමිණී නායක මැතිතුමාට හරි ආදරේ. හැබැයි එතුමා කතා කරාට මම ගියේ නැහැ මේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට රාජාලියට. හොඳයි, ඔබේ දිස්ත්‍රික්කේ හිටපු නායකයා දල සලාපෙරුව මහතා ඔහුගේ දිස්ත්‍රික් නායකකම ඉවත් වෙනවා. ඔහු කරපු ප්‍රකාශය බලමු ඉවත් වීමෙන් පසුව. අපි බලමු. හරියටම මැතිවරණ දවසේ අගෝස්තු 17 වෙනිදා අපේ පක්ෂයේ පතාක යෝධයෝ ක්‍රියාකාරී නායක නායිකාවෝ රාශියක් සංවිධායක දුරවලින් නිරපණවා. අද වෙනතුරු හේතුවක් කවුරුත් දන්නේ නැහැ කියන්නේ නැහැ. විශාල ජනපදනම් සහිත නායක නායිකාවෝ මේ වෙනකොට දේශපාලන බිලි 12ක් අරගෙන ගියා.
එනිසා අපි විශ්වාස කරන්නේ මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ සිද්ධ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව. එන සිරිකොත විසින් ටීවී ඡායමාවත මෙහෙවනයි කියන කාරණේ කියන්න අපේ දිව පැකිලෙන්නේ නැහැ දැන්. ඊයේ පෙරේද අයින් කරපු ලයිස්තුවේ ඉන්නවා අපේ දිස්ත්‍රික්කයේ මහින්ද ආපාබේවදන මැතිතුමා. මහින්ද ආපාබේවදන මැතිතුමා පහුගිය මැතිතුරණේ ගත්ත ඡන්ද සංඛ්‍යාව 98000. ඒ වෙනුවට පත් කරපු කෙනා ඡන්ද 14000. දිස්ත්‍රික්කයේ ලයිස්තුවේ 11 දෙනයි 10000. 14000. මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ඉන්නේ කනස්සල්ලේ. ඡන්දෙන් දෙවිපත් වෙච්ච සංගර දෙන්න ඇහිතියේ දෙන්නම දැන් අයින් කරා. මේක මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දීපු මිනිසුන් කරපු ලොකු අවමානයක්. මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෝ නිල්වලා නිම්නේ ආදරණීය මිනිස්සු පිටකොන්දක් තියෙන මිනිස්සු. තමන්ගේ නායකයෝ පමිව විදිහට ඉන්න දකින්න කැමති මිනිස්සු නෙමෙයි. රූකඩ විදිහට දකින්න කැමති මිනිස්සු නෙමෙයි. ඒ නිසා මම මට වගකීමක් තියෙනවා. මගේ දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් පෙනී මම පෞද්ගලිකවම එදා කාංචන විජේසික නිරපා හැරීමේ වුණා වගේම මහින්ද ආපාබේ වදන නිරපා හැරීම පිළිබඳව දැඩිව විරුද්ධ වෙනවා දිස්ත්‍රික්කයේ නායකයා විදිහට රූකඩයක් විදිහට මම මේ විදිහට මං හිතන්නේ නැහැ ඉන්දියු සුදුසුයි කියලා. ඒත් මම මේ මොහොතේ ඉඳලා මගේ දිස්ත්‍රික් නායකත්වයෙන් මම අයින් වෙනවා. ඒ ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස? මම දල සලහ පෙරමැතුමා කියපු ප්‍රකාශයට මම දිස්ත්‍රික්කයේ එතුමාගේ මිත්‍රෙක් හැටියට මගේ ප්‍රකාශයට මූත් කියන්නේ බෑ. එක දෙයක් කියනවා. දිස්ත්‍රික්කයේ නායකත්වය එතුමා අයින් එතුමා බොහොම පරිත්‍යාගශීලව නෙමෙයි අයින් උනේ. එතකොට ඇයි එතුමාම කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේට වඩා පරණ ඊළඟට හිටපු කෙනා තමයි දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද යාපාබේවර්ධන. මහින්ද යාපාබේවර්ධනට දිස්ත්‍රික් නායක නායකත්වයේ දුන්නද දලසලප්පිරු. දැන් මහින්ද යාපාබේවර්ධන මහතාගේ සංවිධායක දුරේ නැති වෙනකොට එතුමා ඒක හිතට වේදනාවක් ඇතුව ඉල්ලාස් වෙනවා. එතකොට දිස්ත්‍රික්කේ පළාතේ දකුණු පළාතේ එතුමාම කිව්වා එක වෙලාවක මේ එතුමා අයින් වෙන වෙලාවේ දෙවනියට පරණම කෙනා ඡන්දෙන් ආපු කෙනා ඒ වෙලාවේ දලස්සලහ පෙර මහත්තයාගේ ජාතික ලයිස්තුවේ ඡන්දෙන් ආපු කෙනාට නායකත්වය දෙන්න කටයුතු කරාද? ඒතර මෙයා මංගල සමරවීර මහතා එක රැයින් කැබිනට් ඇමතිකමෙන් ඉවත් වෙනකොට නැගිටලා කිව්වද මගේ දිස්ත්‍රික්කේ 1989 ඉඳලා ඉන්න මගේ දිස්ත්‍රික්කේ පියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණම කෙනා මහානාම සමරවීර ඒ මහානාම සමරවීරගේ පුතා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය කරවන්න උපරිම වශයෙන් 2005 මැතිවරණයේදී කැපවුණු මංගල සමරවීරට අඩුගාන හේතුවක් හොයන්න නැතුව අද කැබිනට් එකෙන් අයින් කරන වෙලාවේ ප්‍රකාශයක් කරා දිස්ත්‍රික් නායකත්වය. දිස්ත්‍රික් නායකත්වය අවංකවම බොහොම ගැඹීර විදියට ඔය කතා කරපු දිස්ත්‍රික් නායකත්වය ඒ වෙලාවේ මංගල සමරවීර මහතා වෙනුවෙන් වචනයක්ක් කතා කරාද? මීට කලින් සංවිධායකවරු අයින් කළ තියෙන දිස්ත්‍රික්කේ සංවිධායකවරු අයින් කරපු වෙලාවේ පරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව අයින් කරනවා ඇයි කියලා දිස්ත්‍රික් නායකත්වයේ කතා කරාද? කොයි ලාක කතා කරේ නැහැ. දැන් ඔබ ඔබ කියන කාරණේ දිස්ත්‍රික් නායකත්වයේ ඒ වෙලාවේ කතා කරන්නේ නැහැ. හැබැයි දැන් ඔහු ඒ ගැන කතා කරනවා. එතකොට මහින්ද රාජපක්ෂ මහතා ඒ කාලේ ඒවා කරනකොට කටවහගෙන හිටියා. පැහැදිලිද කියන්නේ? ඔව්. නැහැ මං කියන්නේ මේ නායකෙක් ගන්න තීන්දුව වලට අභියෝග කරන්න මම යන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපදාව. හැබැයි එතුමා කොන්ද තියන එක මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. කියන්නේ මහින්ද යාපාබේවර්ධන මහතාට දිස්ත්‍රික් නායකත්වය ලබා නොදීම, මංගල සමරවීර මහතා ඉවත් කිරීම, මහින්ද රාජපක්ෂ මහතා කරපු වැරදි කාරණා හිටියද ඔබ දකින්නේ? මම කියන්නේ මගේ නායකයක් කියන එක කරන එක ගැන මම තර්ක කරන්න යන්නේ නැහැ. ඒක නායකත්වයේ තියෙන අයිතිය. මම කරන්නේ ඒ ප්‍රකාශය ගැන. ඒ කියන්නේ නායකයා කරන හරි දේත් වැරදි දේත් දෙකම එක හා සමානව දකින්නේ. ඒක කතා කරන තැනක් තියෙනවා. මම ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ ඒක. ඒක කතා කරනවා නම් පක්ෂේ ඇතුලේ කතා කරන්න ඕන. හැබැයි ඔය කියන විදිහට ඔය කතා කරන්නේ ගත්ත තීන්දුවට විරුද්ධව එළිය ඇවිල්ලා පුවත්පත් සාකච්ඡා. හරි එහෙමනම් පැහැදිලිව කියන්න මහින්ද යාපාබේවර්ධන ආසන සංවිධායක ධුරය නිවත් කරනකොට ඔබේ ස්ථාවරයේ කුමක්ද? ඔබ ඒ ගැන කොතනද කතා කළේ? මම කතා කරන්නේ නැහැ. මම කතා කරන්න මට ඒක ඔබ කැමති ඒ ස්ථාවරයේ. නෑ මම කතා කරන්න මට අවශ්‍යතාවයක් නැත්තේ. එතුමා පක්ෂයේ නායකත්වය දැන් මෙතන පක්ෂයේ නායකත්වයේ ගත්ත තීන්දුවත් එක්කනේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. පක්ෂේ නායකත්වයේ ඇයි මේ තීඳු ගත්තේ? පක්ෂේ නායකත්වයේ මේ තීඳු ගත්තේ පක්ෂේ ඉන්නකොට පක්ෂේ ප්‍රතිපත්ති වලට පටහැනිව ක්‍රියා කිරීම තුළ ගත්ත තීඳු කීපයක් තියෙනවා. එහෙමනම් ඔබ මහින්ද යාපා ඉවත් කිරීමට එකඟයි? නෑ මට
මේ පක්ෂ නායකයා ගත්ත තීරණේ හරිද වැරදිද ඕන දෙයකට ඔබ එකඟද කියලා ඔබ කියවනේ ඒ ගැන තර්ක කරන තැනක් එකඟ නොවන තැනක් නම් මට බැරිම තැන නම් මම එතනින් අයින් වෙනවා හැබැයි මම නිශ්ශබ්දව ඉන්නේ පක්ෂේ නායකයා ගන්න තීන්දුව මේ වෙලාවේ හැටියට පක්ෂය කඩාකප්පල් කිරීමට බිඳීමට කටයුතු කරනවා නම් නායකයෙකුට මේ තීන්දුව රොගෙන බෑ ගම්ම වෙන්නේ ඔබ එකඟයි කියන කාරණේ එතකොට අර ඩලස් සලහ කරපු මහින්ද යාපා මහත්තයා මුල් කරගෙන කියන්න එපා ගත්ත අයින් මේ තීන්දුවේදී ගන්නා වූ පක්ෂයට පටහැනිව ගන්නා වූ තීන්දුව වලදී පක්ෂයේ පරිහානියට පත් වෙන ක්‍රියාවලදී ගන්න තීන්දුව වලදී මම ඒ තීන්දුව වලදී ජනාධිපතිතුමා ගත්ත තීන්දුව එක්ක මම එකගයි. එතකොට දැන් මංගල සමරවීර මහත්මයා අයින් කරනකොට රලස් සලහපෙරුම කතා කරේ නැහැ කියලා ඔබතුමාට කියන්නත් බෑ. එතුමාත් ඔබතුමාගේ ප්‍රතිපත්ති මේ කාලෙත් ඉඳලා තිනවා. නායකයෙක් ඉඳලා තිනවා. ඒක කතා කරේ නැහැ කියලා. අර ඒ නායකයත් එක්ක ඉඳලා දැන් මොකද වෙලා තියෙන කියලා බැලුවේ. ඒ ඉඳලා අදත් එහෙම කියන්න එපා. ඒක තමයි දැන් තමයි එතුමා එතුමාලා නායකත්වය පිළිගන්නේ නැහැ කියන කාරණේ කියනවනේ. ආ ඒක නිසා වෙන්නේ නැති. ඒ ප්‍රකාශය කරන්නේ නැත්te ඒක නිසා වෙන්නේ නැති. අපි අහන්නේ ඔබතුමා. ඒක තමයි. ඒක නිසා වෙන්නේ නැති. ඒක හරියට ඔබතුමා කියන කාරණේ. ඒ කියන්නේ එතුමා නායකත්වය පිළිගන්නේ නැති. ඉතින් නායකත්වය පිළිගන්නේ නැත්. එතුමා පිළිගන්නේ නැත්නම් අනික් කට්ටියත් ඒ නායකත්වය පිළිගන්නේ නැති වෙන්න එපායි. නායකත්වය පිළි නොගන්න කට්ටිය නායකත්වයෙන් විසින් අයින් කරනවා. ඒ දොර ප්‍රශ්නයක් නැහැ. ඒ තර්කයට ඔබ එකඟයි කියන කාර. හොඳයි අපි දැන් මේ දවස්වල ඊළඟ ප්‍රශ්නේ තමයි මේ දැන් හතරවෙනිදා තියෙන සම්මේලනයේ පිළිබඳව. ඒ පිළිබඳව බලමණ්ඩල රැස්වීම වල විවිධ ප්‍රකාශ සිද්ධ වෙනවා විවිධ කාරණා සිද්ධ වෙනවා අපි ඒ ප්‍රකාශ කීපයක් බලමු. අපි පක්ෂ සම්මේලනේ තියෙනවා කුරුණෑගල ඒකට මටත් ආරාධනා කරලා තියෙනවා මේ සියලුම ජනතා නියෝජිතයින්ට ආරාධනා කරලා තියෙනවා තමුන්නාසරට ආරාධනා කරලා තියෙනවා ඉතින් මගේ යුතුයකමක් තියෙනවා මේ සම්මේලනයේ යමුද කියලා අහන්න මට අයිතියක් තියෙනවා එතකොට කුමාර් මහත්තයත් එක්ක යන්න එනවද ඔන්න දැන් තමුන්නාසලා කියනවා එක්කෙනෙක්වත් එන්නේ නැහැ කියලා එහෙනම් තමුන්නාසලා මට දැන් කිව්වනේ යන්න එපයි කියලා එහෙනම් ඒක මං ඉස්මුදුලෙන් පිළිගන්නවයි කියන එක මේ සම්වසරේට යන්ත්‍ර කැමැතිද නැද්ද කියන එක අත උස්සලා ප්‍රකාශ කරන්ටේ කියන ටික මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සඳහන් කරනවා යන්න කැමති නැති අත උස්සන්න සියලු දෙනාගේ ඒකමතික කැමැත්තෙන් මේ සම්වසරේට සහභාගී වෙන්නේ නැතය කියන තීන්දුව අපි මේ අවස්ථාවේදී ගන්න අපි මේ ඔක්කොම අපේ දිස්ත්‍රික්කයේ අපි යන්න ඕනද පාද ජනතාවට අපි ගරු කරනවා ශ්‍රී පාක්ෂිකයන්ට ගරු කරනවා ඒ වෙනුවෙන් අපි මේ තීන්දුව ගන්නවා අපි යන්නේ නැහැ අලුත් බලවේගයක් ගොඩනගන්න කියන එක තමයි රටේ මිනිස්සු කියන්නේ අද තමුන්නාන්සේලා ඉල්ලුවත් අපේ ගේකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිතිකම් ගත්තායි කල්පනාවෙන් ඉන්න ඕනේ දැන්ම අපිත් එක්ක එන්න එපා පෙරළන වෙලාවට අපිත් එක්ක එකහු වෙන්න කියලා තමයි අපි යන්න කියන්නේ නැත්නම් උන්ටත් ගන්න ප්‍රසන්න රන්තුංග මහතාගේ කතාව අපි අන්තිමට අහමු දැන් මේ සම්මේලනයේ මේ සිදුවෙන මේ මේ ජවනිකා විවිධ කారణ පක්ෂයක සම්මේලනයකට යන්න ඉතිහාසයේ කොයිම වෙලාවකවත් පාක්ෂිකයන්ගෙන් ඇහුවේ නැහැ මේ අත උස්සලා සම්මේලනයට යනවාද කියලා මේක නොකරන වෙදකමට අර මොකද්ද කොඳුරුතුර හත් පැට බැඳයි කියනෝනේ හොයනවා කියනෝනේ මේ නොකරන වෙදකමක් නේ මොකද මේගොල්ලෝ කලින්ම තීන්දුව කරලා යන්නේ නැහැ කියලා දැන් මහජනතාව කියන නිසා යන්නේ නැහැ කියනවා. එතකොට මේගොල්ලෝ මෙතෙක්වත් ලංකාවේ තිබිච්ච සම්මේලනවලට ඇහුවද මේ කතා කරලා ඉවර අපි මේ සැරේ සම්මේලනයට යන්න කැමතිද කියලා. එහෙම ඇහුවේ නැහැ මේ කවුරුවත්. හැබැයි එමෙතෝ අපි මෙහෙම තැනකට ආවොත් දැන් පක්ෂයක් රැකෙන නම් පාක්ෂිකයා ඉන්න ඕනේ. ඔබතුමා විශ්වාස කරනවද මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කොතනද ඉන්නේ කියලා? කිසිම ගැටලුවක් නැහැ. දිනෙන් දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකට ඉන්න පාක්ෂිකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදනවට මේ පාක්ෂිකෝ කැමති නැහැ. මේ බිම් මට්ටමේ ආදරයක් ගෞරවයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙනවා. ඒ බිම් මට්ටමේ යුද්ධයේ අවසන් කරපු එක ඒ එතුමාගේ ක්‍රියාදාමයන් තුර බැඳීමක් ග්‍රාමීය ජනතාවගේ තියෙනවා. මේ අහිංසක ග්‍රාමීය ජනතාව. මේ ග්‍රාමීය ජනතාවගේට ඒ කැමැත්ත ඒක පක්ෂයත් එක්ක
අපි හරව ගන්න ඕන මොකද මේ වෙන්නේ කියලා. මොකද අපි පෙන්වන්න ඕන මේ විවස්ථාවන අපිට ඔබ ඔබ වචනය පාවිච්චි අපි හරව ගන්න ඕනේ කියලා. නෑ ඒක මම කියන්නේ මෙහෙමයි. හැම දැන් මේ අවස්ථාව වෙනකොට අපි හංගන්න ඕනේ නෑ දෙපැත්තක් මෙතන තියෙනවා. ඒ පැත්තටත් පිරිසක් ඉන්නවා මේ පැත්තටත් පිරිසක් ඉන්නවා. මම අහන්නේ ඒක තමයි. ඒ දෙපැත්තෙන් මේ වෙනකොට ඔබේ ඔබේ මට කිසිම ගැටලුවක් නෑ පේන විදිහට මම ගාලු දිස්ත්‍රික්කයේ මේ දවස් 3ක් මම ගත කරේ පහුගිය දවස් 3ේ මේ ගාලු දිස්ත්‍රික්කයේ මට ඇවිදිනකොට පේනවා. එදා අපි මේ පළවෙනි මාසෙම ගාලේ මැයිදිනය කරන්න කලින් ගාලේ අපි ඇවිද්දා. අද වෙනකොට අපරාධ වාසනේ මං ඇවිද්දා. බද්දගම ආසනේ මං ඇවිද්දා. පාක්ෂිකයන්ගේ සම්මේලන තිව්වා. ඊළඟට මම ගාල් ආසනේ තිව්වා. ඊයේ ඉනුදු මාසනේ තිව්වා. ඒ වගේම බද්දගම ආසනේ තිව්වා. මේ වගේ මං ආසන කීපයක ගියා. දැන් අපි අර මුලින්ම මෛදිනේ වෙලාවේ ගිහිල්ලා සංවිධානය කරන්නට වඩා ඉතාමත්ම පහසු වෙලා තියෙනවා. මේ සම්මේලනයට යන්න ජනතාව දැන් මට මාතරින් අද ගෙනියන්න පුළුවන් බස් තියෙනවා නම් මිනිසුන්ට පහසුකම් දෙන්න පුළුවන් 5000ක් 6000ක් කිසිම කරදරයක් නැතුව මට ගෙනියන්න පුළුවන්. මම එදිනේට 6000කට වඩා සෙනග ගෙනාපු කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද UNP එක්ක ඒක ඒ වගේ මං හිතන්නේ ඒක ඉතාමත්ම පහත් කතාවක්. කවුරු හරි කියනවා නම් ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ සම්මේලනයේ UNP අය ගෙනියනවා කියලා කවුරු හරි කියනවා නම් එහෙම පිස්සෝ නැහැ මේ රටේ පාක්ෂිකයෝ. අනුන්ගේ පක්ෂ සම්මේලන වලට යන්න පල්ලෙහා මට්ටමේ පාක්ෂික සූදානම් නැහැ. ඉතින් ඒක දැන් අපිට කතා කරාම අපි UNP එකේ පක්ෂ සම්මේලනයේට අපේ සමාජිකව ගෙනියන්න පුළුවන්ද? මිනිස්සු අපිට ගාලේලායි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය. UNP එකේ පාක්ෂිකයෝ සහභාගියක් තියෙන නිසා ඒකත් ඒ වගේ ක්‍රමයකට ගෙනියන්න බැරිද? මිනිස්සු මේක සහභාගියක් වශයෙන් කාරණා ඉහළ මට්ටමේ කරාට පහළ මට්ටමේ දේශපාලන දැන් අපේ ප්‍රතිපත්ති සහ දේශපාලන පක්ෂවල ක්‍රියාදාමයන් වෙනස්. ඒවයි මිනිස්සු ගන්න ඒ ක්‍රියාදාමයන් පිට යන්නේ නැහැ. අමතුමනි දැන් ඔබ කිව්වා කලින් සම්මේලනයට යන්න මෙම ඇහුවේ නැහැ කියලා. හැබැයි දැන් ඔබතුමාම කියනවා දැන් බෙදීමක් තියෙනවා කියලා. දැන් හරි පැහැදිලි නේද තර්කය? බෙදීමක් තියෙනවා නම් මේ සම්මේලනයට ඒ බෙදීම සහිතව යා යුතුද නැද්ද කියලා. කතරම් නාටකීය වෙන්න බෑනේ. මේක ගේනවා නම් 250ක 25ක් ගෙනලා අත උස්සවල බෑනේ. මේක Tamanට ඡන්දෙ දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසනයේ සියලුම දෙනාට එන්න කියලා. අත උස්සන්නේ සාමාන්‍ය බලමණ්ඩල කියලා බලමණ්ඩලයක් ඇඳවනකොට තියෙන ක්‍රමවේදයක්. බලමණ්ඩලයට සමාජිකව ඉන්නෝ ඒගොල්ලන්ට ලියුම් දාලා බලමණ්ඩලයක් ඇඳවලා ඒ බලමණ්ඩලේ ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනයට පක්ෂයේ ශාඛා සමිති වල අය ඔබ කොහොමද කියන්නේ එහෙම නෙමෙයි මේක තියෙන කියලා. හොඳටම දන්නවා 25 දිනයි 30යි සමහර තැන්වල 100යි 150යි ඉන්නේ. මේවයි ඇවිල්ලා අත මට පුළුවන් දැන් හෙට කළුතර රැස්වීම හිටපු ජනතාව ඔබ දැක්ක එතන 25 30 දෙහි නෑ සමහර තැන්වල 25 ඉදින් මේ ජනප්‍රිය හොඳ සංවිධායක මහතුරු ඉන්න තැන්වල ඒගොල්ලන්ට හිතවත් දැන් මට හෙට පුළුවන් 17 2000ක් තරකට ඇඳවලා මං කියන්නේ මොකද්ද එයා කියයි සර් කියනවනම් අපි නොයා ඉන්න මට මේ හෙඳ හෙට සම්මේලනයට යන පාක්ෂිකවන්ගෙන් අහන්න පුළුවන් නෑ මම යන්න හෙට සම්මේලනයට ඔගොල්ලෝ මොකද කරන්නේ? සර් යන්න තමයි යන්නේ. නේද? දැන් ඔබතුමා කියන පාක්ෂිකයෝ ගරු අමිත ඔබතුමා කියන පක්ෂයේ බෙදීමක් තියෙනවා කියන කාරණේ. ඒතකොට මේ බෙදීම පෙන්වන්න මේ අය මේ නාටකය රඟ දක්වනවා කියලා අපි කියමුකෝ. ඒ ආකාරයෙන්. එහෙනම් ඔබතුමන්ලාටත් පුළුවන් නේ ඔබේ පාක්ෂිකයන් උත්ව විදිහට බලවන්නල රැස් කරලා ඊට වඩා සෙනඟ අපි ගාව ඉන්නවා කියලා පෙන්වන්න. එහෙම කරන්නේ. දැන් ඒකනේ මේ කරන්නේ. දැන් මං ගාලු ගිහිල්ලා මොකද කරේ? සඳානේ මහලේ කමරේ මහින්ද අමරවීර මහතා කියන අපිටත් ඕන නම් එහෙම කරන්න බෑ. අපි මේ කරන්නේ නෑ. නෑ ඒ එතුමා කිව්වේ සම්මේලනයේට යනවද නැද්ද කියලා අහන බලමණ්ඩල කැඳව කැඳව යන්නේ. එහෙම ක්‍රමවේදයක් අපේ පක්ෂේ නැහැ. හැබැයි අපි දැන් යනවා සම්මේලනයේට ආයුත්තේ ඇයි කියන එකේ බලමණ්ඩල රැස්වීම තියලා. අපි කියනවා මෙන්න මේක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ 65 වෙනි සංවත්සරයේ ඉතාමත්ම ඉහළ මට්ටමින් සැමරිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය ඇතුළත 2020 අඩුම වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට ශක්තිමත්ව අපේ පක්ෂය ඉදිරියට 2020 වෙනකොට ගෙනියන්න ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එක්කාසු විය යුතුයි. ඒක පක්ෂයක් කියන්නේ පක්ෂයක් පුද්ගලෙක් නෙමෙයි පක්ෂයක් කියන්නේ. බණ්ඩාරනායක මහත්තයා 56 පිහිටවපු 56 බලයට ආපු දේශපාලන පක්ෂය බණ්ඩාරනායක මහත්තයා නැති වුණා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 60 සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ගෙදර හිටියේ කවදාවත් දේශපාලනය කරේ නැහැ. කිසිම දවසක වේදිකාවක නැගිලා නැහැ දේශපාලනයට බණ්ඩාරනායක මහත්තයත් එක්ක. එහෙම බණ්ඩාරනායක මැතිණියටත් මේ පක්ෂය ගෙනියන්න පුළුවන් වුණා නම් එදා පක්ෂය මිනිස්සු එළියට ගියේ නැත්තම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා මහජන පක්ෂය හදලා එළියට ගිහිල්ලා වෙනම කණ්ඩායමක් හදලා යන්න හැදුවත් පාක්ෂිකව ගියේ නැත්තම් අනුර බණ්ඩාරනායක මහත්තයා ගියේ නැත්තම් මෛත්‍රීපාල සේනානායක මහත්තයා මේ පක්ෂෙන් ගිහිල්ලා ජනමත විචාරදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ වේදිකාවේ නැගලා කතා කරලා ඒ කණ්ඩායම ගිහිල්ලත් ඒක හරි ගියේ නැත්තම්
පක්ෂයේ මහලේකම් මැස්කේකේ සූර්යාරච්චි වෙනම ගිහිල්ලා කතා කරලා අයින් වෙලා ගිහිල්ලා කතා කරලා වෙනම ගියේ නැත්තම් සීපී දසිලා ගිහිල්ලත් මේක නැත්තම් පාක්ෂිකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දාලා යන්නේ නැහැ. කවදා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අපි මේ 65 වෙනි සංවත්සරයත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පක්ෂේ නායකයා. අපිට නායකයාගේ ප්‍රශ්නයක් නැහැ. බණ්ඩාරනායක මහත්තයා හිටියා. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය හිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හිටියා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියා. අද ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා නිකම්ම නිකං කෙනෙක් නෙවෙයි. අපි උඩින් ගෙනල්ලා මේ පක්ෂයේ සභාපති කරපු කෙනෙකුත් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 13ක් මහලේකම්, වසර 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක්, පස්වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නිසා LTT සංවිධානයේ මරන්න හැදුවා. පස්වෙනි වතාවේ බෝම්බේ හරියට තිබුවේ. එහෙම පක්ෂයට එතුමාට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නිසා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා නැති වුණේ නොවැම්බර් මාසේ 21 වෙනිදා ඉඳලා ජනවාරි මාසේ 17 වෙනිදා වෙනකම් විතරයි. ජනවාරි මාසේ 17 වෙනිදා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම දුන්නා. ඉවත් කළා තිබුණේ නැහැ. වැඩ තහනම් කළා තිබුණේ පක්ෂ තහනම විතරයි තිබුණේ එතුමාට. පක්ෂයෙන් ඉවත් කළා තිබුණේ නැහැ. එතුමා මේ පක්ෂයේ සභාපති වෙලා ඉන්නවා නම් නියම ශ්‍රී ලංකා කාර්යයක් මේ සභාපති වෙලා ඉන්න බව මතක තියාගන්න. එහෙනම් එතුමත් එක්ක මේ පක්ෂය එතුමා ඉන්න තාක් කල් යන්න. හෙට මහින්ද රාජපක්ෂ මහතා මේ පක්ෂය ගෙනල්ලා ආපහු වාඩි කරත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එතුමත් එක්ක නැවත එක්කහොල වැඩ කරන්න ඕනේ. හැබැයි ඔබතුමා ওই කියන කාරණත් එක්ක ප්‍රසන්න රණතුංග මහතා අවසන් වශයෙන් කියන කාරණේ අපේ කට්ටිය පැත්තේ ඉන්නවා එන්නත් ලෑස්ති හැබැයි ඒගොල්ලන්ට අපි කියන්නේ දැන් මෙන්න එපා අන්තිම වෙලාවේ එන්න කියලා. එතනදී මොකද්ද මේ වෙන්නේ? එහෙම කාරණයක් තියෙනවද? එතුමට මට කියන්න තියෙන්නේ අන්තිම වෙලාවෙ එන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. දැන් තැන කියන්නේ නැහනේ. ඒක හරියට හරි. අන්තිම වෙලාවෙ එන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ නිසා එතුමටත් මම කියන්නේ එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. හැබැයි එතුමලා වෙනම පක්ෂයක් හදලා ශ්‍රී ලංකා කාර්යයට කතා කරාට එතෙන්ට යන්න සූදානම් නැහැ. මම දැන් බොහොම සතුටු වෙනවා. කාරණා දෙකකට. එකක් වෙනම සම්මේලනයක් තියන්න හැදුවා. ප්‍රාදේශීය දේශපාලනඥයෝ කතා කර අපි වෙනම සම්මේලනයක් තියනවායි කියලා. හැබැයි පක්ෂේ බෙදන්නේ නැතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සම්මේලනයට එන්න එතුමා එනවනම් ඉතාමත් වැදගත්. මේ සම්මේලනයට එන්නේ නැතුව එතුමා විදේශගත වෙනවා නම් ඒ කරන්නේ පක්ෂයට ලොකුම ශක්තියක් මෙදෙන්නේ. මොකද හේතුව එතුමා බෙදීමක් ඇති කරනන් තමයි තවත් බෙදෙන්නේ. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙනවා. පක්ෂය බෙදන්නේ නැතුව මේ පක්ෂයේ ඉන්න පල්ලෙහා මේ කඩන්න බෙදන්න උදවියට මේ පක්ෂයේ නුගේගොඩ රැස්වීම පටන් ගත්තේ ශ්‍රී ලංකා කාර්යෝ නෙමෙයි. මේ පක්ෂයේ නුගේගොඩ රැස්වීම නියම ශ්‍රී ලංකා කාර්යෝ කරපු රැස්වීමක් නෙමෙයි. ලෙන්දොර ඇරියේ ශ්‍රී ලංකා එකෙන් නෙමෙයි. ලෙන්දොර ඇරියා කියලා එළියට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකන්ට සහ ආණ්ඩුව ඇතුලේ නැවතුරුන්ට කිව්වේ ඔන්න ලෙන්දොර ඇරියා දැන් කැඩුවා. ඔය කට්ටියත් එළියට එන්න කියලා. ඔබතුමාට පුළුවන් නම් ඒක දාන්න මේකේ. දැන් එතුමා කියනවා ඔබතුමා ඔය උදේ ගම්මන්පිල මහතා ගැන සඳහන් කරා. මම නම් කියන්නේ නැහැනේ. පැහැදිලි රටේ ජනතාව දන්නවා. හැබැයි එතුමා දිගින් දිගටම සඳහන් කරා මාධ්‍ය සාකච්ඡාවලදීත් ඒක කිව්වේ මම නෙමෙයි. එතන හිටියට එතන ඒක කිව්වේ පාර්ලිමේන්තු චම්පික රණවක මහතා කියලා. නෑ ඇමතිගමෙන් අස්සුනේ කවුද කියලා අහන්නේ? ලෙන්දොර ඇරලා ඇමතිගමෙන් පළාත් සභාවේ අස්සෙලා දැන් මේක ඒකාධිපතිත්වවාදය බිඳින්න ඕන. වැඩේ කියන්නේ ලෙන්දොර ඇරලා ඊට පස්සේ එයා එහෙම කතන්දරයක් කිව්වා කියලා ඔබතුමා කියනවා. ඔව් ඇරපු ලෙන්දොරෙන් ඔබතුමා රිංගල ගිහිල්ලා තියෙනවා. ඒකත් මාරයි නේද? නෑ මම රිංගල නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රිංගල තියෙන. ලෙන්දොරෙන් ගිහිල්ලා නෑ ශ්‍රී ලංකා නිදහස් මම කොහෙද ගියේ? මම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඇලියට ගිහිල්ලා නෑනේ. ලෙන්දොර ඇරලා ගියා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාශ කරලා යන්න ඕන. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාශ කළා තියෙන්නේ ඒක ගැලවීමේ විද්‍යාවන් නෙමෙයි දුන්නේ තර්ක. මම විද්‍යා කරන්නේ නෑ ගලවන්න. ඒක ලෙන්දොර හරංගිය ජනාධිපතිතුමා අපහු ලෙනට ඇවිල්ලා තියෙන ඔන්න ඔය වගේ මොකද්ද ලෙන කන පිට හැරිනා වගේ එකක් මොකද්ද විපරීත තත්ත්වයක් නේද මේ වෙලා තියෙන්නේ විපරීත දේශපාලනයක් දැන් තියෙන කොහමද ඒකයි ප්‍රශ්නේ ඔව් දැන් විපරීත විරාමයකට හුදුම වෙලාව අපි විරාමෙන් පසුව සාකච්ඡා කරමු යන්න සංකුණ සීමාවෙන් එහා දේශපාලනය ඔබ යලිත් සලකුණ සමගින් මුදල් රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මණ යපාබිවර්ධන මහතාද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ www.hirutv.lk/salakuna web adu yose tubata pat samaga sambandhita patthanna puluwan eyath matak karabin yalith sakatchawata awathinna wenawa karama metthumani den labana 4 wenida kurunagala di pawath wenne sri lanka nidahas pakshe sangvatsareyda sammelaneyda sangvatsare 65 wenne sangvatsare hondai den me sangvatsare pilibandawa tepatthema tiena prashna tikata api katha kare kalin viramayata yanata kalin සංවත්සරය තුළ මෙවර උත්සාහ කරන්නේ පක්ෂයේ හයිය පෙන්වන්නද එහෙම නැත්නම් පක්ෂයේ ඇත්ත පෙන්වන්නද පක්ෂයේ ඇත්ත පෙන්වන්න
ඇත්ත පෙන්නලා හයිය ගන්න. මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මුළු රටේම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ පක්ෂයට ආදරේ. පක්ෂයක් කඩන්න හරි ලේසි, පක්ෂයක් ගොඩනගන්න හරි අමාරු. මේ ගොඩනගාපු පක්ෂය බෙදෙන්නේ නැතුව ඉස්සරහට යන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට, ඒ ගමට යන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මේ සම්මේලනයට ඇවිල්ලා සංගත්සරයට ඇවිල්ලා යන පාක්ෂිකයාගේ පණිවිඩයක් දෙන්න ඕන ගමට. මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ පක්ෂය අපි ඉදිරියට ගෙන යා යුතුයි. අලුත් පණිවිඩයක් අපි දෙනවා. මේ ඊට පස්සේ අවුරුද්දක් මේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආසන මට්ටමින් කරන්න. පක්ෂය ඇත්ත පෙන්වන්න හදන්නේ මොන ක්‍රමවේදයෙන්ද? ඇත්ත පෙන්වන්න හදන්නේ පක්ෂය මේ තනි පක්ෂයට කවුරු නවත්තන්න හැදුවත් බල මණ්ඩල කැඳවලා මේ සම්මේලනයට යන්න එපයි කියලා බලමණ්ඩලවල නවත්තලා මේ පක්ෂය දුර්වල කරන්න හදන අයට පෙන්නනවා. ඊට බහුතරයක් ජනතාව වෙනද පක්ෂයේ සම්මේලනයකට එන්නේ 6000යි 7000යි සම්මන්ත්‍රණය මේ සංගත්සරයකට 6000 7000ට වැඩිය සෙනග ගේන්නේ නැහැ. නමුත් මේ සැරේ අපි මේ සංගත්සරයේ 65 නිසා, ඒ කියන්නේ මෙවරත් අපිට දකින්න වෙන්නේ ඔලුගිඩි සෙල්ලම නැහැ, 65 වෙනි සංගත්සරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක වෙනසක් ඇති කරන සංගත්සරයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමතිස්සෙම පැරදුනාම කැඩිලා බිඳලා විනාශ වෙලා ගියපු දේශපාලන පක්ෂයක්. මේ පක්ෂය කැඩුනට පස්සේ වසර 20ක් යනකම් මේ පක්ෂයට ගොඩෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ශක්තියක්. වැරදිලවත් එදා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පක්ෂයේ සභාපතිකම බාර නොගත්තා නම් ඒ බාර නොගත්ත ඉඳලා පක්ෂයේ බලය නැතුව ඊළඟට විශාල කැළඹීම. මොකද පක්ෂයක් බලය නැතුණා අපි දැක්කා. අපිට මේ මොහොතක් දෙන්න ඔබතුමා කියපු කාරණාවක් ඉවර කරලා යන්න. වෙන්දට ගේන්නේ 6000 7000යි මෙවර කොහොමද කියලා පොඩ්ඩක් කියලා ඉවර කරලා යන්න. මෙවර හැම ආසනයකින්ම අඩුම වශයෙන් 250ක් 100 දුරම ආසනකින් 150ක් අනිත් ආසනකින් 250ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවටෙන් ඊට වඩා විශාල ප්‍රමාණයක්, ඒ වගේ අවට දිස්ත්‍රික් වලින් සහභාගී වෙන විශාල ප්‍රමාණයක් පාක්ෂිකයෝ මේ සම්මන්ත්‍රණයට සහභාගී කරවන්න කියලා අපි කියලා තියෙනවා. ඉතින් මම කියාගෙන ආවේ ඒ කියලා තියෙන වෙන කිසි කාරණයක් නිසා නෙවෙයි. මේ පක්ෂයක් හැමතිස්සෙම අර්බුදයකට ආවේ බලයක් නැති වෙලාවකදී තමයි අර්බුදයට ආවේ. මේ බලය තියෙන වෙලාවේ මේ තවත් කණ්ඩායමක් එක්ක මේ පක්ෂය බිඳින්න කඩන්න හදලා වෙනත් මතයක ගෙනියනවා නම් අපි ප්‍රධාන වශයෙන්ම එය ඒ මතය මෙතනින්ම 65 වෙනි සංවත්සරයෙන් අවසන් කරලා අපිට ප්‍රාදේශ සභා මේ ගම් සභා මැතිවරණයක් එනවා වැඩි කල නොගිහින්. මේ ගම් සභා මැතිවරණයේදී බෙදෙන්නේ කැඩෙන්නේ නැතුව අපි අරායටත් කියනවා මේක ඇවිල්ලා තරම් කරමු, අපි එකට එක්කවල වැඩ කරමු. වැඩ කළා අපි පෙන්වමු මේ පක්ෂයේ ශක්තිය. ආණ්ඩුවක් හදන්න බෑ මේ 195ක් තියාගෙන. ආණ්ඩුවක් හදන්න බෑ අපි බෙදිලා. අපි කැඩිලා ආණ්ඩුවක් හදන්න බෑ. එතකොට මේ ආණ්ඩුවක් හදන්නම් අපිට පක්ෂයේ ශක්තිමත් වෙන්න ඕන. ඒ පක්ෂයේ ශක්තිමත් කරලා පෙන්වන්න මෛත්‍රීපාල මහත්තයාට විතරක් කියලා බෑ එළියට එන්න කියලා. මෛත්‍රීපාල මහත්තයාට එළියට එන්න කියනවා නම් මෛත්‍රීපාල මහත්තයාට බලයක් දීලා තියෙනවනේ මේ රටේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී තනි ආණ්ඩුවක් හදන්න. ඒ කියන්නේ දැන් ඔබ කියන කාරණත් එක්ක, ඒ කියන්නේ ජනතාව හිතා ගන්න ඕනේ, ඒ කියන්නේ පාදයාත්‍රාව හරහා ලිප්ටන් වටරවුමට ගෙනාවු සෙනකට වඩා වැඩි සෙනගක් කුරුණෑගලට ගෙනල්ලා එතනින් හයිය පෙන්වන්න උත්සාහ කරන්නේ. නෑ නෑ, ලිප්ටන් වටරවුමයි කුරුණෑගල කිසිම සම්බන්ධයක් නෑ. ඔබතුම දන්නවා ලිප්ටන් වටරවුමට ගෙන්න පුළුවන් සෙනග කොච්චරද කියලා. ඕන මිස්ටර් 2000ක් දානකොට පිරෙනවා. හයිඩ් පාක් එකට 3000ක් දානකොට පිරෙනවා. නමුත් මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලොකුම ක්‍රීඩා පිටියක. මේ තියෙන්නේ ඔබේ ගණනේට අනුව ලිප්ටන් වටරවුම එදා හිටියේ 2000ක් විතර. නෑ හිටියා පොලිස් වාර්තා අනුව 14000ක් 15000ක් විතර සෙනග ඉඳලා තියෙනවා. එතකොට ඕනම පක්ෂයක එක්සත් ජාතික පක්ෂය මීට වැඩි ඉතාමත්ම දුර්වල අවස්ථාවේදී විශාල සෙනග ගෙනලා තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ නායක වෙලවන්න පුළුවන් කමක් ලැබුණ නැහැ සෙනග ගෙනල්ලා. අන්න ඔබ කතාවක් කිව්වා. එක්සත් ජාතික පක්ෂය මීට වඩා දුර්වල අවස්ථාවක විශාල සෙනග ගෙනලා තියෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වල අවස්ථාවක මාලිගාපිටියට කුරුණෑගලට සෙනග ගෙනියයිද? නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වල නැහැ. අමතුමනි, අද මොකද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන අර්බුදේ? අදද අර්බුද තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද තියෙන්නේ කොයි කාරණාව?
දුර්වල අවස්ථාවක උනත් සෙනග ගෙනියන්න පුළුවන් කියලා ඔබතුමයි කියන්නේ. නෑ. එතකොට ශක්තිය පෙන්වන්න බෑ මේ සෙනගින් කියලායි මම තර්ක කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වලල නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මේ රටේ ජනාධිපති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වලයි කියන කතාව නෙවෙයි කියන්නේ. මෙවර සෙනග ගෙනිච්චා කියලා ඒක ඔප්පු කරන්න බෑ ශක්තිය කියන කතාව ඔබතුමා කියපු කතාව. සෙනග ගැනීම මොකද්ද රංග සෙනග ගැනීම තියෙන ප්‍රශ්නේ මෙච්චර. දැන් සෙනග දැන් අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් කරන වෙලාව එක්සත් ජාතික පක්ෂය කැම්පල් පිටියේ දැන් මේ සම්මේලනයක් කරන්න හදනවා. ඒතොර එතන සෙනග ගෙනෙයි. පක්ෂයක හැමතිස්සෙම පාක්ෂිකයා ශක්තිමත් කරගෙන යන්න ඕන. පාක්ෂිකයා ශක්තිමත් කරන්න නම් ඒ පක්ෂයේ හැඩවැඩ තියෙන්න ඕන. එතකොට ඒ පක්ෂය අපි 65 වෙනි සංවත්සරේ සමරන්නේ අපි අලුත් ගමනක ආරම්භයක්. මේ ගමන ආරම්භයේදී කණ්ඩායමක් මේක යන්න එපා කියලා කියද්දිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සෙනග ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයේ ඉතාමත්ම ඉහළ මට්ටමින් සමරනකොට පාක්ෂිකයා ශක්තිමත් වෙනවා. පාක්ෂිකයාගේ ඇඟට හයියක් එනවා. මේ පක්ෂයට කොච්චර මේගොල්ලෝ කිව්වත් මේ පාක්ෂිකයා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයත් එක්ක. පුද්ගලවාදයක් විතර නෑ. මේ පක්ෂයත් එක්ක ඉන්නේ කියන්නේ. එනිසා තමයි මම හෙව්වේ. කියන්නේ උත්සාහ කරන්නේ ලිප්ටන් වටරෝ මේ සෙනගට වඩා වැඩි සෙනගක් කුරුණෑගල මාලිගා පිටියේ කොහොමත් එනවලි එතෙන්ට වඩා. ඒක නිකන් කුරුණෑගලින්වත් එනවා. අමතුමනේ. කුරුණෑගලින් මේනෝ මේ ලංකාවෙන් ගෙන්න ඕනේ නැහැ. නිකමට අහන්නේ නායට මොනවද දෙන්නේ? වවුචර් එහෙම දෙනවද? ඔබ දන්නෝනේ. ඔබ ටිකක් හොයලා බලන්න. බස් එකක් ගන්නවද කියලා නිකන්. මම බස් ගේන්නේ 17500ක් CTB එකට බැඳලා කුරුණෑකට ගෙනියන්න. රුපියල් 17500ක් බස් එකට වදිනවා. නිකන් ගෙන්නවද? එතකොට මොනවද දෙන්නේ කියලා ඔබතුමා ඇහුවා. මොකටද එහෙම දෙන්නේ? ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උණු අපරාධේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෝලිං බූත් එකටත් අවසානවාදී සල්ලි දුන්නා. පෝලිං බූත් එකේ වාඩි වෙන එක්කෙනාටත් පක්ෂයක තියෙන ඕන පක්ෂයකට කොඩිය අදින්න ඇඟේට කැමැත්තක් එන්න ඕන මම මේ පක්ෂයට වැඩ කරන්න කියලා. කාර්යාලයක් දානකොට ඒ කාර්යාලය දාන්න පාක්ෂිකට හැංගීම් එන්න ඕන. අපි පහුගිය මැතිවරණයේ ජනාධිපති මැතිවරණයේදී අපි පක්ෂයේ බෝඩ් එකත් කොළඹින් එව්වා. ඒ කියන්නේ අර ඔබ සතුටින්ම හිටපු කාලේ. ඔව් බෝඩ් එකත් එව්වා. වැඩියෙන්ම සල්ලි අත ගපු කාලේ. සල්ලිනේ මං කියන්නේ සල්ලි අත ගන්න නැති අත ගාපු මිනිස්සු. නෑ ඔබ ඔබ කිව්ව අපි ඔබ කියපු කාරණා නෑ මම කියන්නේ ඒ වෙලාවේ අපිට පෝලිං බූත් එකට සල්ලි එව්වා. ඉතිහාසයේ කොයි වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෝලිං බූත් එකට අලි දිලා නෑනේ. නායකත්වයට නිකමටවත් කිව්වේ නෑ මේ වගේ නෑ කියලා. නෑ ඇත්තටම කිව්වේ නෑ. මම කියන්නේ මම නායක මම පක්ෂයක ඉන්නවා නම් මේ පක්ෂය ගන්න තීන්දුව විචාරේ නායකයෙක් වැරදි කරනවා නම් ඒ නායකයා වැරදි කළා ඒකේ නායකයා ඒ දඬුවම විඳිනවා. පුද්ගලයෙක් වැරදි කරනවා නම් පුද්ගලයා ඒ දඬුවම විඳිනවා. මට පක්ෂයක ඉන්න බැරි නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් තුල පක්ෂයේ තියෙන කතා කරන්න ස්ථාන කීපයක්. ඒ කතාන්නේ ඉස්සරහ මම මධ්‍යමකාරක සභාවේ හිටපු කෙනෙක් නෙවෙයි ඒ කාලේ. අද මම මධ්‍යකාරක සභාවේ ඉන්නවා. අද මේ සමහර ප්‍රශ්න අපි කතා කරනවා පැහැදිලිව. එතකොට පක්ෂයක ඉන්නව නම් ඒ පක්ෂයේ විවේචනය කරන්න ඕන පක්ෂය ඇතුලේ. පක්ෂය එළිය නෙවෙයි. ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකතුමා එළවන්න මොනතරම් මානසිකත්වද කියලා. එතකොට මොනතරම් සංග්‍රාමයක් පක්ෂය තුල තිබුණාද කියලා. පක්ෂේ නායකයා හොලවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එතකොට සිරිකොත ඉස්සරහා එක්සත් ජාතික පාක්ෂිකයේ ක්‍රියන්සි අල්ගම එක්සත් ජාතික පාක්ෂිකයේ ක්‍රියාකාරකෙක් කිව්වා පැය 24ක් ඇතුළත පක්ෂේ නායකයා ඉල්ලාස්සෙන් නැත්තම් මං ගිනි තියාගෙන මැරනවා කියලා. ගිනි තියාගෙන මැරුණා. එහෙම නිහම් මැරුණා ඒ පවුලට විතරයි පක්ෂේ නායකයා ගියේ නැහැ. ඒ නිසා මේ පක්ෂේ නායකයෝ එළවන්න බෑ මෙහෙම. පක්ෂේ නායකව පත් කරලා තියෙන්නේ කැමැත්තෙන් මධ්‍යමකාරක සභාව විධායක සභාව අනිත් ඔක්කොම කැඳ ඇදලා ඒක පක්ෂේ නායකයෙක් කියලාවන්න බෑ. ඉතින් එහෙම කවුරුහත් සූදානම් වෙනවා නම් ඒක ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න නායකයත් එක්ක වැඩ කරනවා ඇරෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෙට වෙන නායකයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඔබ කියන කාරණේත් එක්ක ජනතාවට දැනෙන්න පුළුවන් හරි හෝ වැරදි හෝ නායකයත් එක්ක අපි ඉන්න ඕනේ. ඒ වගේද කාරණා. පැහැදිලි පක්ෂයක ඉන්නවා නම් පක්ෂේ නායක සහ පක්ෂේ නායකත්වය සහ පක්ෂයක ඉන්න ඕන. මම කියන්නේ පුද්ගලයා වටා නෙවෙයි. මේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා හෝ එහෙම නැත්නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නෙවෙයි පක්ෂයත් එක්කයි මිනිස්සු ඉන්න ඕන. පක්ෂේ නැත්තා එයා පක්ෂයට ඒ පක්ෂේ ගැලපෙන්නේ නැත්නම් එයාට නිදහසක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදීව වෙන දේශපාලන පක්ෂයක් වැළඳ ගන්න. එහෙම නැත්නම් එයා දේශපාලන පක්ෂයක් නොවැළඳගෙන ඉන්න. හැබැයි අපි පක්ෂයක කටයුතු කරනවා නම් පක්ෂය තුල අරුබුද ඇති කරන්න නරකයි. හරි. අමතුමනි දැන් ඔබ කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම ශක්තිමත් තත්වයක තියෙනවා කියලා. මම සරල ප්‍රශ්නයක් අහන්න කියන දැන් හෝමාගම ආසනය ගත්තොත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ආසන බල මණ්ඩලය කැඳවනවා. ඇයි අලුත් සංවිධායකතුමාට ආසන බල මණ්ඩලය කැඳවලා ඔව් අපි කුරුණෑගල යනවා කියලා අත උස්සලා රටට ඔප්පු කරන්න ඔය ශක්තිය බැරියයි. මම ඉතින් මුලින්ම කිව්වනේ
කුරුණෑගලට යනවද යන්න ඕනද නැද්ද කියලා ඇයි අපි අහන්නේ බලමණ්ඩලේ කැදෝලා? මේක කවදාවත් නොකරපු වැඩක්. මොකටද එයා අපව කරන්නේ? ඔව් නෑ නෑ ඒකද බල පක්ෂයේ බෙදීමක් තියෙන නිසා සරල කාරණයක් මෙතුමා හදන. ඔවුන් එහෙම කරනවා නම් ඔවුන් පෙන්වනවා නම් උන්ට ශක්තිය තියෙනවා කියන එක ඇයි අනිත් අයට බැරි? ඉතින් අපි ඒගොල්ලෝ කරන හැම එකක්ම කරන්න ඕනද? නෑ එහෙම නෙමෙයි මම කියන්නේ පක්ෂයේ බෙදීමක් තියෙනවා. ඒක ඔබතුමාත් මම හිතන්නේ පිළිගන්නවා. ඒතර ඒ බෙදීම අනුව ඔවුන් රටට පෙන්වනවා සහ පාක්ෂිකයට පෙන්වනවා එහි නොආ යුතුයි කියලා. මම කියන්නේ ඔබේ ඔබේ ප්‍රතික්‍රියාව ඒ විදිහටම ගන්න පුළුවන්. අපි ප්‍රතික්‍රියාව පෙන්වන බලමණ්ඩලයක්වත් කැඳවන්නේ නැතුව කුරුණෑගලට සෙනග ගෙනහිල්ලා අපි පෙන්නන බලමණ්ඩලෙන් කැඳෙවෙ නැතුව අපි අන්න කතා කරන්නෙත් නැතුව බලමණ්ඩල වල රැස්වීම තියන්නෙත් නැතුව අපි කුරුණෑගලට සෙනග ගෙනහිල්ලා පෙන්නන පක්ෂ සම්මේලනේ සාර්ථකද නැද්ද කියලා, සංගත්සරේ සාර්ථකද නැද්ද කියලා. එතකොට ගාමිණී සිරික්ෂණික මහත්තයාට කොමාගමින් ගෙනියන්න පුළුවන්. එතකොට ශක්තියක් තියෙනවා ගෙනියන්න. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි වටේ මේ කැලින්ම අවසන් මහා තරගයට අපි යනවා ටාගට්. හොඳයි. බලමු ගිහිල්ලා. හොඳයි අපි විරාමයකට යමු. විරාමයකට ගිහිල්ලා තවදුරටත් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදය පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කරමු මේ විරාමයෙන් පසු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. මුදල් රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මණ යපාවිවර්ධන මහතා සහභාගී වන සල්කුණ දේශපාලන සම්බන්ධ සමග ඔබ යළිත් එකතු වෙන්නේ. ගෞරවමාත්‍යතුමනි ප්‍රසන්න රණතුංග මහතා කරපු ප්‍රකාශ ගණනාවක් තියෙනවා මේ පොගේ දවස්වල. අපි එතුමා කරපු තවත් ප්‍රකාශයක් බලමු. එතුමාගේ ප්‍රකාශයට අනුව අපි මීළඟ කතාබහට එකතු වෙමු. අපි නියම ශ්‍රී ලංකාකාර නියම ශ්‍රී ලාංකික නිදහස් පාක්ෂික හා රටට ආදරය කරන මිනිස්සු ඉන්න අද මහින්ද මහත්තයත් එක්ක. රටට කෙල වුණත් බඩට හොඳ නම් කමක් නැහැ කියන අය තමයි අද ආණ්ඩුවට එක්කහු වෙලා ඉන්නේ. අපේ ආණ්ඩුව කාලේ හොරකම් කරපු ටික තමයි අද ඇමතිකම් අරගෙන මේ ආණ්ඩුවට ගිහින් ඉන්නේ. ඒ අය තමයි ටීවී වලට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාව විවේචනය කරන්නේ. ඇයි එහෙම කරොත් තමයි ඒගොල්ලන්ගේ පැවැත්ම තියෙන්නේ. නැත්නම් ඒගොල්ලන්ටත් ඒකනේ මෛත්‍රීපාල මහත්තයා කිව්වේ මගේ තාලඟ තව රහස් තියෙනවායි කියලා. අපිට නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයට දෙන්න ඕනි වද දිදි දිදි හිරේ දාගෙන යනවා. අලුත් බලවේගයක් ගොඩ නැගුණොත් අර කණ්ඩායම අපිට එකතු වෙයි කියලා බයට තමයි ඒ අයට තමයි මේ තර්ජනය කරේ. අපිට බයිනෝ අපි පක්ෂ කැඩුවයි කියලා. කවුද පක්ෂ කැඩුවේ? පක්ෂ ඉස්සලාම කැඩුවේ මෛත්‍රීපාල සිරිසේන අපේ පක්ෂයේ ලේකම්වරයා ජනාධිපතිවරණයෙන්. දැන් UNP ආණ්ඩුවත් එක්ක එක්කහුවලා ඇමතිකම් අරගෙන UNP කේ අලියාගේ නැට්ටේ ඉල්ලලා ඉඳගෙන මහින්ද මහත්තයා බයිනෝ පක්ෂ කඩනවායි කියලා. දැන් සමහර ඇමතිගොල්ලෝ කියනවා ඊළඟ පළාත් පාලන මැතිවරණය එයා ඉල්ලන්නේ අතින් අත ලකුණෙල්ල. අපරාධය අත ලකුණෙන් ඉල්ලන්නේ. හංසයාගෙන් ඉල්ලුවා නම් ඉවරයි. දෙගොල්ලෝ මේක අහුවෙලා. UNP ශ්‍රී ලංකා එක්කහුවෙලා හංසයාගෙන් ඉල්ලුවා නම් ඉවරයි. අපි වෙනම ඉල්ලනවා. අපි කියන්නේ ඒක ඌරගා බලන්න ඉක්මනට මැතිවරණයක් තියන්න කියලා. මේ ආණ්ඩුව ඇවිල්ලා රට පාවා දෙන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මේක ඇමතිකම් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එක කොටස්කාරව බවට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට අපේ අය ආණ්ඩුව ඇමතිකම් ගන්නකොට කිව්ව අපේ අයට ගහන එක නවත්තන්නයි පක්ෂයේ සභාපතිකම් මෛත්‍රී මහත්තයාට දුන්නේ. අපි ඇමතිකම් ගත්තේ එහෙමයි කියලා. දැන් එහෙම කියපු ඇමති ජනකගේ ආසනේ ඊයේ පෙරේද අපේ උන්ට හොඳටම නෙලලා පාරක් ප්‍රශ්නයකට ඉස්පිතාලෙත් ඉත ටීවී එකත් පෙන්නුවා. ඇමතිකම් තියාගෙන ගුටි කනවා. පක්ෂික බේරගන්න කියලා කී ගුටි කනවාද? ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කියන කාරණා එකක්වත් වැදගත් නැද්ද? නැත්නම් ගත යුතු කාරණා තියනවද? ඔබේ ඔහොම කතා කරපු හුඟක් දෙනෙක් මේ අවසානයේ ඔය විදිහටම දාලා වෙන්නන්න පුළුවන්. මේ ඔහොම කතා කරපු හුඟක් දෙනෙක් තමන් ඒ වෙලාවේ වැරදි ක්‍රියා වැරදි ප්‍රතිපත්තියක හිටියා. අපි නැවත එක් අහුවල වැඩ කරන මේක බෙදෙන්න බෑ කියලා කතා කරන අය හුඟක් ඉදිරියට ඉඳී. ඒ නිසා ඕක දේශපාලන කතාවක්. ඉතින් ඕක ඔය ජනතාව තියාගන්න බෑ ඔය කතාව නොකර. ඉතින් ඒක කතාව ඒ පොදු විපක්ෂය හැටියට එතුමන්ලා ඒ කතාව කරගෙන යනවා. ඉතින් මේක මේ ඇමතිකම් ශ්‍රී ලංකාවේ ඉතින් ඔබ කියනවා ඒ ජනතාව තියාගන්න බෑ කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ගමනට නැත්තම් වර්තමාන නායකයා යටතේ යන ගමනට අකමැති ජනතාවක් ඉන්නවා. ඒ කොටස වෙනුවෙන් ඔවුන් කතා කළ යුතුයි කියලා දුක් කියන්නේ. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් රඳව ගන්න වරනවා. මේක කරන්නේ තනිකරම ප්‍රභාකරන් පලිය හදාගත්තා වගේ වැඩක්. මිනිස් පලියක් හදාගත්තනේ ප්‍රභා. තමන්ගේ ආරක්ෂාවට මේ පලියක් හදාගෙන ඕනෙම පක්ෂයක ඕනෙම දේශපාලන ප්‍රවාහයක පලිය වෙන ජනතාව තමයි නේද? නෑ නෑ මේ ප්‍රවාහයක ජනිය වෙන්න මේ ජනතාව තමයි ප්‍රවාහයක පලිය බවට පත් වෙන්නේ. මේක තමන්ගේ රැකවරණයට හදාගන්න පිරිසක් හදාගන්න හදනවා. මොකද දැන් මේගොල්ලෝ මෙතන ඉන්නකම් මිනිස්සු ටිකක් ඉන්න ඕන. මේගොල්ලෝ එනකොට මේ මිනිස්සු එන්න කතා කරනවා.
ඉතින් ඒක තමයි ඉතිහාසය වෙලා තියෙන්නේ. දැන් ඔබ ඇතුළු කණ්ඩායම උත්සාහ කරන්නේ ඒක නෙමෙයිද? නෑ නෑ අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයත් එක්ක නෙමෙයි ඉන්නේ ශ්‍රී ලංකා. ඔවුන් ඔවුන් කියනවා ඔවුන් කියනවා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය ඔවුන් කියලා. දැන් අපි අනාගතේ බලමු. ඔවුන් කියන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ඔතනම රැඳෙයිද කියලා. ඔය අනාගතේ කවදා දෙන්නේ? මේ පිළිබඳව නිශ්චිතව ඔබ හිතනවා. මට තියෙනවා මට නිශ්චිතවම කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තමයි මේ ඊළඟ ගම් සභා අවසානයේ. පළාත් පාලන මැතිවරණය. මේක තියන්නේ කොට්ටාස ක්‍රමයට. ඒක අවසාන වෙනකොට හති වැඩේ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මොවුන්ගේ චෝදනාව මේ මැතිවරණේ දිගින් දිගටම කල් දාලා ඒ මැතිවරණයට මුහුණ දෙන්න බැරි නිසා තමයි මේ කල් දාන්නේ කියන කාරණේ. මම මට වාසනාවක් ලැබුණා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ෆයිසර් මුස්තාපා ඇමතුමා රට ගිහිල්ලා. රාජ්‍ය ඇමති ඉඳපු අපේ ප්‍රියංකර ජයරත්න ඇමතුමා හදිසියේ ඔහු රෝහල් ගත වෙලා. ඒ නිසා මේ පළාත් පාලන ක්‍රමයේ කල් දෑම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ගෙනාව. ඒ යෝජනාවට රජය වෙනුවෙන් පිළිතුරු දෙන්න ඒ ඇමතිවරු දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු. ඒ දෙන්න වෙනුවෙන් මට දුරකථනයෙන් කතා කළා. එයා විතරක් නෙමෙයි මට පක්ෂෙනුත් කිව්වා මේකට පිළිතුරක් දිය යුතුයි කියලා. මම ඉතාමත්ම නිවරදිව සියලුම ලේඛන ගෙනිච්චා. මේ මම වාසුදේව නානායක්කාර මහතාගේ ලිපියක් වාමාංශික එක්සත් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත යවපු ලිපියක් රත්නපුර නැවත සමීක්ෂණ කරලා, ඒ කියන්නේ නැවත සීමා නිර්ණයන් කරන කමිටුවට ඉදිරිපත් කරපේ. අපි කිසි කෙනෙක්ගෙන් ඇහුවේ නැහැ. අපිට මේ අවස්ථාව දුන්න එක ඉතාමත්ම වැදගත්. මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් ඔක්කොම අදහස් ටික මෙතෙන්දී අපි ඉදිරිපත් කරා. ඒ නිසා මේ සීමා නිර්ණයන් වලදී මේ වෙනස් වීම් ටික සිද්ධ වෙනවා. ලංකාවේ 984ක් මේ සීමා නිර්ණයන් වලදී වෙනස් වෙලා තියෙනවා. සමහර සීමා නිර්ණයන් කැඩිලා තියෙනවා. මේ කොටසේ මුස්ලිම් ජනතාව ඉන්නවා නම් මුස්ලිම් ජනතාව දෙකට තුනට බෙදිලා තියෙනවා. එතකොට සමහර ඒවා වාසි විදියට කැඩිලා තියෙනවා. අපි හිතනවා අපිට වාසිය කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිය කියලා. සමහර අය කරුණු ඉදිරිපත් කරලා තිනවා ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕන විදිහට හදලා කියලා. එතකොට සමහර තැන්වල කියලා තිනවා ජාතීන්ට අසාධාරණයක් වෙනවා කියලා. මේ ඔක්කොම කාරණා එක්ක දැන් සීමා නිර්ණයන් ඉවර වෙලා තියෙනවා. ඉවර වෙලා දිස්ත්‍රික්ක පහක විතරක් සිතියම් ඇඳීම සඳහා මිනින්දොර දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. මේ සිතියම් ඇඳීම අවසන් වුණාට පස්සේ පාර්ලිමේන්තු අනුකාරක සභාවට මේක එවනවා. එවුවම එක දවසෙන් මේක නැත්තම් දවස් දෙකකින් පාර්ලිමේන්තු අනුකාරක සභාව සම්මත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කිය ඔබ පැහැදිලි උත්සාහ කරන්නේ මේ මැතිවරණයේ කල් දැමීම පිටුපස දේශපාලන ගැටලුවක් දේශපාලන ප්‍රශ්නයක් නෑ. මේ මැතිවරණයේ සීමා නිර්ණයන් ඉල්ලුවට පස්සේ සීමා නිර්ණයන් කමිටුවක් පත් කරා. එතකොට ඒ කමිටුවට ඉදිරිපත් කරපු 2000 ගණක් යෝජනා එක්ක ඊට පස්සෙත් 700 ගණක් ඇවිල්ලා තිනවා. ඒක ගත්තෙත් නෑ මොකද ඒ කාල සීමා ඉවර නිසා. 2000 ගණක් යෝජනා පිළිබඳ සාකච්ඡා කරන දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා දිස්ත්‍රික්ක 21ක මේ කමිටුව ගිහිල්ලා දිස්ත්‍රික්ක 5ක විතරක් සීමා නිර්ණයන් වල දැන් සිතියම් ඇඳීම ප්‍රමාද වෙලා තියෙනවා. ඒක මිනින්දොර දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. ඒ වෙනස් වීම තුල ඇති වෙච්ච ගැටලුවක් මේක පරමාක්ෂණික කාරණා නිසා මේ පළවෙනි ගැසට් පත්‍රය කවුරුත් එකඟ වුණා නම් පාර්ලිමේන්තුවේදී ගැසට් කළා. මේක තිබුණේ ගැසට් කළා පාර්ලිමේන්තුවට ආවා සීමාවන්. ඒ ගැසට් කරපු එකට විරුද්ධව තමයි මේ ආපහු අභියෝග. එතකොට ගරු ඇමතිතුමන දැන් තවත් චෝදනාවක් වෙනවා. දැන් මේ බව දැන හරි මේ සීමා නිර්ණ ගැටලුවක් තිබෙනවා, මේ තාක්ෂණික දෝෂයන් තිබෙනවා, මේ දෝෂ මගහැරව ගන්න ඕනේ. එහෙම ඒ බව දැනද පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ නොකර කලින් විසිරෙන්නේ? පළාත් පාලන ආයතනවල කාලය මම දන්නේ පෞද්ගලික හේතුන් මත යම් පළාත් පාලන ආයතන වල ප්‍රශ්න තිබුණාද කියලා. නමුත් කාල සීමාවේදී පළාත් පාලන ආයතනවල විසිරෙව්වා. සමහර පළාත් පාලන ආයතන තියාගත්තා. ඒක ඉතින් මට මම දන්නේ ඒක ඇමතුමාගෙන් අහන්න ඕනේ. ඇයි ඒ පළාත් පාලන ආයතන තියාගත්තේ කියලා. කාල සීමා නොතකමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි තිබුණු පළාත් පාලන ආයතන විසිරු ආරි මහමුවේ ඒ අය කොයි විදිහේ කියවීමකින්වද කියලාද ඔබ හිතන්නේ? කියවීම කියන්නේ මොකක්ද? ඔවුන් අදාළ පක්ෂය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව මොන තක්සේරුවක ඉන්නවද? අදාළ නියෝජිතය ගැන කතා කරනකොට මම පක්ෂයේ නියෝජිතය ගැන දැඩි දේවල් කතා කරන්න කැමති නැහැ. හොඳ නරක දෙක තියෙනවා. ඒත් මම අද සම්බන්ධීකරණ කමිටුවක ඉඳලා ආවේ. එතෙන්දී මතුවෙච්ච සමහර ප්‍රශ්න දිහා බැලුවම මම හිතන්නේ අපේ පක්ෂයේම වුණත් ඊළඟ මැතිවරණයේදී
යම් යම් කොට්ටාස වෙනස් කර යුතුයි. යම් යම් පුද්ගලයන් වෙනස් කර යුතුයි. ඒ නිසා කාලයක් තිස්සේ පළාත් පාලන ආයතනයක් ගියාම පළාත් පාලන ආයතනයේ විසිරෙව්වට පස්සේ ඒක මැතිවරණයක් තියන්න ඕන. ඒ පිළිබඳ තර්කයක් නැහැ. නියෝජිතයෝ විවිධාකාරයෙන් ඇති. කල් දානවට කැමති, තමන්ගේ කාල සීමාව දික් කරනවට නියෝජිතයෝ බොහෝ දෙනෙක් කැමති. පාර්ලිමේන්තුව දික් කරනවට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් කැමතිනේ. හොඳයි. ඔබ කියන කාරණේ පැහැදිලි වෙයි. නමුත් ඔබ කලින් සඳහන් කරපු කියන්නේ ඒ එහෙම කරේ ඇයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ කියන එක. ඔබ මධ්‍යම කාර්ක සභාව නියෝජනය කරන පුදු නෑ මං කිව්වේ සමහර ඒවා දික් කිරීම පිළිබඳව මම දන්නේ නැහැ. මොකද ඒක පළාත් පාලන ඇමතිවරයාගෙන් අහන්න ඕන මොන මොන හේතුන් සාධක මතද ඒවා දික් කරේ කියලා. මගේ පුද්ගලික මතේ නෑ මම ඉන්නේ ඔබ වර්තමානයේ මධ්‍යම කාර්ක සභාව නියෝජනය කරනවා. පක්ෂයේ සිදුවන කාරණා පිළිබඳව ඔබ කියන සාකච්ඡා කරනවා කියලා. කියන්නේ ඔබ තවමත් මේ පිළිබඳව සාකච්ඡා කරේ නැද්ද? නෑ අපි හැමතිස්සෙම මධ්‍යම කාර්ක සභාවේ මේ මැතිවරණ එකකට සීමා නිර්ණයන් කළා මැතිවරණ ඉක්මනට තියමු කියලා. ඊට වැඩිය මේ පළාත් පාලන ආයතනවල කාලය දික් කිරීම සහ කාලය අවසන් කිරීම පිළිබඳ තීන්දුවක් මධ්‍යම කාර්ක සභාවට ආවේ නැහැ කොයි ලාවකවත්. මධ්‍යම කාර්ක සභාව ගත තීන්දුවක් නෙමෙයි ඒක. ඒක පළාත් පාලන ඇමතිතුමා විසින් ගත තීන්දුවක්. ඒ නිසා මම දන්නේ නැහැ මධ්‍යම කාර්ක සභාවේ වෙන තීන්දුවක් ආවේ නැහැ. පදවහය කොයි ලාවකවත් කියලා නැහැ පළාත් පාලන ආයතනවල කාල සීමා අවසන් කරන්න කියලා. එහෙම නැත්නම් මේ පළාත් පාලන ආයතන දික් කරන්න කියලා. එහෙම මධ්‍යම කාර්ක සභාව ගත තීන්දුවක් නැහැ. කෙසේ වේවා දැන් කොට්ටාස ක්‍රමයට මේ පවත්වනවා කියන එක ඔබ ස්ථිර කරනවා. ස්ථිරම වශයෙන් ජනාධිපතිතුමා දැඩි ස්ථාවරක ඉන්නවා. එතුමා කිව්වා කාරණා දෙකක්. මේක දිනේෂ් කුණවර්ධන මැතිතුමාගේ කමිටුව දීර්ඝ කාලයක් තිස්සේ කරු ජයසුර දිනේෂ් කුණවර්ධන මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම කමිටුවක් තිස්සේ මේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ පළවෙනි පියවර හැටියට තියමු කියලා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් වෙනකොට මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එකව ප්‍රතිපත්ති ප්‍රකාශන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒකෙත් තිබුණා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒතොර අපි මේක ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි ගෙනාවේ අපි මේ ගම් සභා ක්‍රමයට නැවත පළාත් පාලන ආයතනයට යන්න කොට්ටාස ක්‍රමයට යන්න. එතකොට ඒකට දැන් විරුද්ධ වෙන්න බෑ. ඒක අපි ඒ වෙලාවෙත් අනුමත කරා දැනුත් අනුමත කරනවා. ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයක ඉන්නවා. කොට්ටාස ක්‍රමය විතරක් නෙවෙයි පළාත් සභා පාර්ලිමේන්තු මේවා සියල්ලම කොට්ටාස ක්‍රමයට එතුමාගේ කාල සීමාදී ව්‍යවස්ථා වෙනස් කරලා මේ සියල්ල පිටුපස්සේ මේ වෙන විට අදාළ පළාත් පාලන ආයතන අරාජික තත්ත්වයට පත් වෙලා කොම්සාරි සොරජනතට පත් කරාට නමුත් මේවා කටයුතු සිද්ධ වෙන්නේ නැහැ කියන එක අඩුම තරමින් කුණු එකතු කිරීමේ කටයුතු පවා සිද්ධ නොවනවා කියන කාරණේ ඔබතුමා පිළිගන්නවා. සමහර ඒවා මම පිළිගන්නවා. සමහර ආයතනවල දක්ෂ නිලධාරීන් ඉන්න තැන්වල මේක ක්‍රියාත්මක වෙලා යනවා. ඒගොල්ලෝ හොඳින් වැඩ කරගෙන යනවා. ආදායමත් වැඩි කරගෙන දෙනවා සමහර තැන්වල. හැබැයි බොහෝ තැන්වල මම පිළිගන්නවා මහජන නියෝජිතය නැති වුණාම විශාල අඩුපාඩුවක් තියෙනවා. විදුලි බල්බයක් දාගන්න සමහර තැන්වල යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි මේ සියල්ල එකතු වෙලා ඒවා රටේ ප්‍රශ්න බවට පත් වෙමින් පැහැදිලිව මැතිවරණයක් තියන්න ඕන. මැතිවරණ තියෙනවා මේ ලබන මාර්තු ජූනි වලට කලින් මේ මැතිවරණ තිබිය යුතුයි කියලා පුද්ගලික මතයකුත් මගේ තියෙනවා. අඩුම වශයෙන් මේ සීමා නිර්ණයන් අගෝස්තු මාසේ 31 වෙනකොට සිටියම් ඇඳලා ඉවර වුණොත් ඊට පස්සේ පාර්ලිමේන්තුව අනුකාරක සභාවට එන්න පුළුවන් සතියක් දෙකක් ඇතුළත. ඊට පස්සේ ගැසට් කරලා ඊට පස්සේ නැවත පාර්ලිමේන්තුවට ගැසට් එක එන්න ඕන. මේක හැබැයි ඔබ කියන කාරණෙත් එක තවදුරටත් මේ ඈතට ගියන්න යන්න ජනප්‍රියත්වයේ අඩු වෙන්නේ වර්තමානයේදී රජයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔව් පැහැදිලිව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි මැතිවරණ තිබිය යුතුමයි. මැතිවරණ කල් දාන්න බෑ. දැන් අනුමානය තිබුණේ ලබන වසරේ මුලම මැතිවරණය තියෙනවා කියලා. දැන් ඔබේ අනුමානය අනුව ඒක මැද දක්වා දිවෙන්නත් මේක ඉවර වුණොත් මේ සීමා නිර්ණයන් බොහෝ දුරට ඉවර වෙනොත් අපේ ස්ථිර වශයෙන්ම ලබන අවුරුද්දේ මුල් කාර්තුව ඇතුළත මේ මැතිවරණ තියන්න වෙනවා. ඒක දෙයක් නෑ. මැතිවරණ තිය යුතුමයි. ඔබ කිව්වා මේ මැතිවරණයේ අවසානයේදී අර පිල් බෙදිල්ල අවසන් වෙයි කියලා. ඒ අවසන් වීම පිළිබඳව කොයි විදිහටද ඔබ ඒ පිළිබඳව අදහස් කරන්නේ? හුඟක් අය අදිතක්සේරුව ඉන්න අයට ඒ අදිතක්සේරුව පක්ෂයත් එක්කද ඉන්නේ එහෙම නැත්නම් කණ්ඩායමක් එක්කද ඉන්නේ කියලා තීන්දුව කරගන්න පුළුවන්. අනිත් එක මම එහෙම කියන්නේ මේ ගම් සභා ක්‍රමය මේ කොට්ටාස ක්‍රමය පිළිබඳ තවම අපේ නියෝජිතයන්ගේ ඔළුවල හරියට නැහැ. මේ කොට්ටාස ක්‍රමය එනකොට එක කොට්ටාසයකට එන්න පුළුවන් අපි හිතමු බෙදිලා කණ්ඩායම් හැටියට ඉල්ලනවා කියලා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දානවා. පොදු විපක්ෂයේ කියලා අපේක්ෂකයෙක් එන්න පුළුවන්. හැබැයි අපි දෙගොල්ලටම වඩා ගමේ ජනප්‍රිය අපි නොතේරපු චරිතයක් ගමෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙක් දානවා. සාදීනෝ 5 දිනක් විතර මේකට වැටේ. එතකොට නොමිනේෂන් ඉල්ලලා නොලබුණු අය පක්ෂවල අය සාදීන වෙනවා. මේ කැඩීම් තුළ අපි කවුරුත් හිතන ප්‍රතිඵලයට වඩා වෙන ප්‍රතිඵලයක් එන්නත් පුළුවන්. පක්ෂයත් එක්ක ඉන්න අයට
ඡන්ද ලැබෙන්නත් පුළුවන් පක්ෂයට. ඒ කියන්නේ ඔබ කියවා දැන් මේ වර්තමාන දේශපාලනයේ විපරීතයි කියලා මේ තුල මේ විපරීත දේශපාලනය හොඳ ප්‍රතිඵලයක් එනෝ බලත් පාන ඡන්දේ. මම පුංචි බාධා කිරීමක් කරන්න දැන් ඔබ කිව්වා කොට්ටාස ක්‍රමයට නිශ්චිතව තියනවා කියලා. දැන් මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් තියෙනව නේද? මේ මොන ක්‍රමයටද තියන්නේ කියන එක තීරණය කරන්නේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයකින් පස්සේ නේද? නෑ දැන් අපි කොට්ටාස ක්‍රමයේ ගැසට් කළාද දැන් මේක පාර්ලිමේන්තුව පනතකින් සම්මත වෙලා තියෙනවා. කොට්ටාස ක්‍රමයේ දැන් තියෙන එකම ප්‍රශ්නේ සීමා නිර්ණය. ආපහු ගැස් පාර්ලිමේන්තුවේ එක විතරයි. ආපහු පාර්ලිමේන්තුවෙන් අහන්න ඕනේ කොට්ටාස ක්‍රමයේ ඇති කරනවද නැද්ද කියලා. ඒතර ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ මේ පිරිමද දක්වලා තියෙන අදහස් කරන ඔබ සංවේදීද? ඒකමතිකව ඡන්දේ දීලා තියෙනනේ මේ ක්‍රමයේ වෙනස් කරන්න. පහුගිය කාලේ වෙනස් කරන්න කැමති කමිටුවේ ඡන්දේ මේ කුමන ක්‍රමයටද කියන එක සම්බන්ධව තවමත් කොහොම අපි ඒ සම්මත කරගෙන තියෙනනේ මේ කොට්ටාස ක්‍රමයේ සම්මත කරගෙන තියෙනවා. සම්මත කළා ගැසටුත් කරා. දැන් ආපහු පාර්ලිමේන්තුවේදී මේක වෙනස් කරන්න ඕන නම් ඇමෙන්ඩ්මන්ට් එකක් ගේන්න ඕන මේක නැවත පරණ ක්‍රමයට යන්න ඕනේ කියලා. එතකොට අපි ජනාධිපතිතුමා මැතිවරණදී ප්‍රකාශ කළා මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා. ආපහු ඇමෙන්ඩ්මන්ට් එකක් ගෙනල්ලා පරණ ක්‍රමයට යනවා නම් ඒ කියන්නේ ජනාධිපතිතුමා ඒ කියපු දෙයට පටහැනි වෙන එකක් නේ. ඒක නිසා ජනාධිපතිතුමා සූදානම් නැහැ කොයි වෙලාවකත් ඒකට ඒ සමහර අය කැමති ඇති මේ PR සිස්ටම් එකට ආවම මේ තමන්ගේ බලය පෙන්වන්න පුළුවන් කියලා. එක්කස් වෙලා. නමුත් PR සිස්ටම් එකට එන්න බලයක් දීලා නැහැ දැන් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වෙලා තියෙනවා මේක. හොඳයි අපි අවසාන විරාමයට යනවා. අවසාන විරාමයෙන් පසු අවසාන සාකච්ඡාව වටේදී මොන කැහැ. සීමාවෙන් එහා දේශපාලන අද සලකුණු දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාව වටේට අපි ප්‍රවිෂ්ඨ වන්නේ ගරු අමුතුමනි. අපි රටේ ආර්ථිකයේ පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කළ යුතුයි අවසාන මේ සාකච්ඡාව වටේ නිසා. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය දවසක රජයේ අමාත්‍යවරු දෙදෙනෙක් අතර මේ යම් කඹැදීමක් සිද්ධ වෙනවා රජයේ මුදල් සම්බන්ධයෙන්. අපි නවීන් දිසානායක මහතා ඒ පිළිබඳව කරපු ප්‍රකාශය බලමු. තේ මණ්ඩලයේ තිබෙන මුදල් විශේෂයෙන්ම අලවිකරණයට අපිට තිබෙන මුදල් මුදල් අමාත්‍යාංශයෙන් ගන්න යනවා කියලා මට ආරංචියක් ලැබුණා. එහෙම ගන්න යනවා නම් මටත් මේ තනතුර ඉන්නත් බෑ. මට ඉල්ලාස් වෙන්න සිද්ධ වෙනවා මගේ මුදල් එහෙම ගන්න යනවා නම්. මොකද මේක මගේ තේ කර්මාන්තේ මුදල් මේවා. මේක රජයේ මුදල් නෙවෙයි. සෙස් එකකින් එකතුන මුදල්. දැන් ඩොලර් මිලියන 60ක් පමණ තිබෙනවා. මේ මුදල් අමාත්‍යාංශයේ අඩුපාඩු නිසා මේ මුදල් මගෙන් ගන්න බෑ. ඒ වගේ හැමති කෙනෙක් වෙලා වැඩකුත් නෑ එහෙම වෙනවා. කවදාවත් තේ මණ්ඩලයේ මුදල් කවුරුත් මෙහෙම අරගෙනත් නෑ. මේ ඇයි මේ නවීන් දිසානායක කැමති වෙලා එන්නකොට මේ මුදල් ගන්න යන්නේ? ඉතින් කරුණාකරලා මෙවැනි අසාධාරණකම් කරන එක නවත්තන්න. මොකද විශේෂයෙන්ම අපි යහපාලන ආණ්ඩුව පිහිටෙව්වේ මේවට විරුද්ධව. ඉතින් යහපාලන ආණ්ඩුව යටතේම අර පරණ විදියට වැඩ සිද්ධ වෙනවා නම් අපිට ඒක අනුමත කරන්න බෑ. අපිට හොඳක් තියෙනවා. අපි නිහඬව අපි වැඩ ටික කරනවා. නමුත් අපිට අසාධාරණ කරන්න එනවා නම් අපි ඒ විදියටම අපි කතා කරන්නත් කැමතියි. ඔබ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. මුදල් අමාත්‍යංශයේ අඩුපාඩු තියෙනවා කියලා ඇයි අපේ සල්ලි ගන්න එන්නේ? ඇමතිවරු චෝදනා කරනවා. මේවා මහා භාණ්ඩාගාරයට අයිති මුදල් නෙමෙයි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ සුරේස් ඉතිහාසය තුළ මුදල් අමාත්‍යංශයේ විසින් භාණ්ඩාගාරයේ විසින් යම් යම් මුදල් අරගෙන තියෙනවා. එක වෙලාවක සංචාරක අධිකාරියේ තිබුණු මුදල් විශාල ප්‍රමාණයක් පීබී ජයසුන්දර මහතා ඉන්න කාලේ ගත්තා. එතකොට භාණ්ඩාගාරයට අයිතියක් තියෙනවා යම් යම් මූල්‍ය කළමනාකාරීත්වයට අවශ්‍ය පරිහරණය කරන්න මුදල් මේ සෙස් බද්දෙන් ආපු මුදල් ගැන තමයි ඇමතුමා කතා කරන්නේ. ඇමතුමාගේ පැත්තෙන් ඇමතුමාට මම වැරද්දක් කියන්නේ නැහැ. මොකද ඇමතුමා ප්‍රොමෝෂන් වලට මේක භාවිතා කරන්න තමයි මේක බලාගෙන. හැබැයි මේකෙන් ගන්න තීන්දුව කළා තිබුණේ ඩොලර් මිලියන 40යි. ඩොලර් මිලියන 60ක් මේ සෙස් බද්දේ මුදල් තියෙනවා. දැන් ඔබ කලින් සඳහන් කර ආර්ථිකය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ආර්ථිකය හොඳයි කියන. එහෙමනම් තවදුරටත් මේ සල්ලි ආපහු ගන්න. නෑ මේ මම කියන්නේ සල්ලි ගන්න එකේ ප්‍රතිපත්ති මේ தත්ත්වය මම කිව්වේ. එතකොට ආර්ථිකය හොඳයි කියලා කියන්නේ මේ රාජ්‍ය වියදම් එක්ක රාජ්‍ය ආදායම බැලුවම මේ වියදම් එක්ක අපේ රාජ්‍ය ආදායම වැඩි වුණාට රාජ්‍ය වියදම් එහා සමානව වැඩි වෙලා තියෙනවා. ඒ රාජ්‍ය වියදම් වැඩියෙන්ම වැඩි වෙලා තියෙන්නේ වැටුප් සදා යන වියදම විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. දැන් අපි ගිය අවුරුද්දට අරගෙන බැලුවම රාජ්‍ය ආදායම 21.7%කින් මේ මාස හයේ වැඩි වුණාට එහා සමානව රාජ්‍ය වියදමත් විශාල ප්‍රමාණයකින් අපිට වැඩි වෙලා තියෙනවා. ආදායමයට සාපේක්ෂව උතුමල ආදායමයේ ඉහළ යෑම පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව උජාරුවෙන් කතා කරනවා. ආදායමයට සාපේක්ෂව වියදම වැඩි වෙලා කියන්නේ කලබලනාකරණී ප්‍රශ්නයක් තියෙනවා කියන එක නේද?
කළමනාකරණ ප්‍රශ්නේ අත්‍යවශ්‍යම වියදම් සඳහා මේ කියන්නේ අපි හිතමු දැන් වැටුප්පා දීමනාවලට 2014 රුපියල් බිලියන 441යි ගිහිලා තියෙන්නේ. 2015 රුපියල් බිලියන 570ක් ගිහිලා තිනවා. ඒත් වැඩි වැඩිවීම බිලියන වලින් 129යි. වෙනස. එතකොට රාජ්‍ය වියදම් රුපියල් බිලියන 1796ක ඉඳලා රුපියල් බිලියන 2047000 වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වැටුප්පොල තියෙනේවා පාලනය කරන්න බෑ. වැටුප්ප අපි වැඩි. දැන් මේ සැරේ වැටුප් වැඩිවීම තියෙන්නේ එක කොටසක් වැඩි වෙලා තියෙනවා මූලික වැටුපට. මූලික වැටුපට වැඩි වුණාම OT එකේ ඉඳලා සියල්ල අර්ථසාධක ඉඳලා සියල්ලම වැඩි වෙනවා. එතකොට ඒක රජේ දරන්න ඕන. එතකොට දැන් අපේ දීර්ඝ කාලයක් කළමනාකාරීත්වය කරන්නේ නැතුව ඒකයි මම කිව්වේ දැන් හොඳයි. මොකද අපි 100%කට ආසන්න ප්‍රමාණයකින් සුරබදු ආදායම එක්කසු කරගෙන. ඒක මිල වැඩි කිරීමකින් නෙවෙයි. ඒ කියන්නේ ඉලිසික් එකෙන්. ඒ කියන්නේ අනවසර ඒවා රටට ගෙන්වීමෙන් වෙච්ච දේවා සහ වැටලීම් වලින්. එතකොට ඒ ඒ ඒ ආදායම් සහ රේගු ආදායම වැඩි කරගෙන තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලින් ආදායම් වැඩි කරගෙන තියෙනවා. හැබැයි මේ ආදායම අනිත් වියදමට අපි ගලපන්න ඕනේ. මොකද හදිසි ආපදා තත්ත්වයන් කීපයක් පහුගිය ටිකේ ඇති වුණා. එකක් ගංගාතුර එතකොට ශාලාවේ ප්‍රශ්නේ. ඒ ඒ ඒවට ක්ෂණිකව වියදම් කරන්න ඕන. මේක බජට් කරන්න බෑ. ගෙවල් හදන එක බජට් කරන්න බෑ. බජට් කරපු එකක් නෙවෙයි. ඉතින් ඒ වගේ දේවල් වලට රාජ්‍ය වියදම් වැඩි වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය වියදම් එක්ක මම එකයි කිව්වේ ඉදිරි කාලය ඇතුළත අපේ ඉලක්කයක් තිබිය යුතුයි 1994 ගානට තව අවුරුදු 4කින් 5කින් හරි ගේන්න ඕනේ. ඔද අපි දකින්න මුදල් අමාත්‍යවරයා යම් යම් ස්ථානවල සඳහන් කරනවා ආණ්ඩුවට සල්ලි වල ප්‍රශ්නයක් නෑ. සල්ලි තියෙනවා. අපි සල්ලි ඕන විදිහට කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ඇමතිවරුම චෝදනා කරනවා වෙන වෙන කාර්යයන් සඳහා තියෙන ඒ අමාත්‍යංශ වල සල්ලි මුදල් අමාත්‍යංශයෙන් නෑ. මේක සංචිතයකින් මුදල් ගැනීමක් මේ කරන්නේ. මම මේකට පුද්ගලිකව කියන්නේ මම කියන්නේ මේකේ මේකේ මුදල් දැන් ඇමතිවරයා ඇමතිවරයාගේ ප්‍රොමෝෂන් වලට සෙස් බද්දෙන් ආපු TSS එකෙන් ආපු එක මේක. ඒ මුදල් ඇමතිවරයා තියාගන්න උත්සාහ කරන ඇමතිවරයාගේ ඇමතිවරයා මේ ප්‍රොමෝෂන් වලට සිලොන්ටි නාමයේ ප්‍රචලිත කරන්නේ. තව ඒක ඩොලර් තව 20ක් ඉතුරු වෙනවා විතර. අවශ්‍ය නම් බණ්ඩාගාරෙන් ඉල්ලන්න පුළුවන්. ඊළඟට ඒක වියදම් කරලා ඉවර නම් බණ්ඩාගාරෙන් ගත්ත මුදල් ඉල්ලන්න පුළුවන්. මට මේක නෑ මගෙන් ගත්ත මුදල් දෙන්න කියලා. ඉතින් ඒවා කතා බහ කරලා කරගන්න ඕන දේවල්. ඔබේ පුද්ගලික මතය කියාගෙන ඇවිල්ලා ඔබ ඒක නැවතුවා. මොකක්ද ඔබේ පුද්ගලික මතය මේ කාරණාව සම්බන්ධයෙන්? මගේ පුද්ගලික මතය කියන්නේ රජයට අවශ්‍ය වෙලාවට මුදල් ගැනීමේ බණ්ඩාගාරයට අයිතියක් තියෙනවා. හැබැයි ආපහු දීමේ වගකීමකුත් අපිට තියෙනවා. ඒ අමාත්‍යංශයට ඒක අවශ්‍ය නම් ඒ දීමේ වගකීම සහ ගැනීමේ වගකීම බණ්ඩාගාරයේ ගන්නවා නම් මේක ගැටලුවක් නැහැ. මේ මුදල් කාරණාව පිළිබඳව පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ පුපුරා යන්නේ සභාග ආණ්ඩුවේ තියෙන අභ්‍යන්තර ඝට්ටනේ නේද? වර එක පුපුරා යන්නට ඔන්න මෙන්න තියෙනවා. ඒ පිළිබඳව කතා කළොත් මෙවැනි ඝට්ටන කොයිතරම් ඇද්ද මේ සභාගයේ ඇතුළත? ප්‍රජාතන්ත්‍රවාදයේ ආණ්ඩුවක විවිධ දේශපාලන පක්ෂ ආණ්ඩුවක් කරනකොට අද විතරක් නෙවෙයි කතා කිරීමේ නිදහස තියෙනකොට ඒ කතා කිරීමේ නිදහසදී වෙල විවිධ ඇමතිවරු විදියට කතා කරනවා. දැන් අපිට ගැටුම් තිබුණා ඔබ දැක්කා මහා බැංකුව අධිපතිවරයා පත් කිරීමේදී මත තිබුණා රාශියක්. අවසානයේ එකමතයකට ඇවිල්ලා ඒක විසඳගන්න පුළුවන්කම ලැබුණා. එතකොට තවත් මත තිබුණා ඇමතිවරු අතර ගැටුම් තිබුණා රාජ්‍ය ඇමතිවරු ඇමතිවරු අතර. ඒ ගැටුම් විසඳගන්න පුළුවන් වුණා. එතකොට ආණ්ඩුවක ඉන්න දෙපාක්ෂිකේ වගකීම තමයි ඒ ගැටළු විසඳීම. ඉතින් ඒක ඇමතිවරු අතර කතා බහ තියෙනවා. එකම කැබිනට් එක ඇතුලේ කතා බහ වෙනවා. කැබිනට් එකෙන් නැගිටලා යනවා. සමහර කැබිනට් එක වර්ජනය කර පහුගිය කාලේ. ඒ වර්ජනය කර අය සමහර අය කිව්වා ආර්ථික ඝාතකයෝ ඉන්නවා කියලා වර්ජනය කළා ගියා. නමුත් ඊට පස්සේ ආපහු වෙලා කැබිනට් එකේ වාඩි වුණා. ඉතින් ඕවා මේ ඉතිහාසය තුළ අර්බුද තියෙන ඇමතිවරු අස්සල යනවා අස් කරනවා. ඉතින් මේ අර්බුද වලින් ආණ්ඩුව කැඩෙන්නේ නැහැ. එහෙම පුපුරන්නේ නැහැ. ආණ්ඩුව පුපුරන්න කාරණා දෙක තුනක් එකට එන්න ඕන. ඒ කාරණා දෙක තුන අතර තියෙන්නේ ආණ්ඩුව පුපුරන්න නම් එකක් මේ ආණ්ඩුවින් අය ඉවත් වෙලා යන්න ඕන. එතකොට එහෙම නැත්නම් ආණ්ඩුව පුපුරන්න විශ්වාසභංග යෝජනාවක් ගන්නවා. මුදල් පරතක් පරදීලා මහා විප්ලවයක් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ කතා කරයි කියලා ආණ්ඩුව පුපුරන්නේ නැහැ. එහෙම ආණ්ඩු පුපුරවටක් නැහැ. කතා කරයි. හොඳයි අපි සාකච්ඡාව අවසන් කරන්නට තෝරා ගන්නවා ඔබ වාසනාවන්තම යුගයේ ඔබට ලබා දීපු මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන යහපාලනය ගැන කියන කාරණාවකින් අපි සූදානම් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා යහපාලනය පිළිබඳව සිදු කරන මේ විවේචනයෙන් මේ සාකච්ඡාව අවසන් කරන්න ඒ පිළිබඳව මගේ පිළිතුරු ලබා ගනිමු ප්‍රකාශය බලලා. අබතිගම් කරනවා රජ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාවදුණු අය ආග්‍රෝණේ ශ්‍රී ලංකා පක්ෂයේ රැකගත්ත මිනිස්සු අද නඩුගේට ආවා. මේක ලොකු වෙනසක් ඇත්ත.
මේකනේ ඉල්ලුවේ එදා බණ්ඩාරනායක සීමතාරණ ඩීඒ රාජපක්ෂ මහතුරු ගිහිල්ලා එකතු වෙලා මේ හදාගත්ත මහා පක්ෂය ප්‍රතිවද්‍යයකට ගියේ බණ්ඩාරනායක මහත්තයා හදපු බණ්ඩාරනායක මැතිනිය ශක්තිමත් කරපු අනිත් එක්කෙනා විනාශ කරපු ආපහු ගොඩනැගුවේ කවුද අපි ගොඩනගලා හදපු පක්ෂය තමයි ආපහු කඩාගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්කව වෙලා අපිව පැහැදුවේ අපි රට නිදහස් කරගත්තත් ඒ නිදහසෙන් ඉඳ තමයි අද යාපනයට ගිහිල්ලා බට බලන්නේ ලෝකයේත් එක්ක එක්කව වෙලා අපි රට සංවර්ධනය කරා ඒකට දැම්මා අපි ඒකෙන් කෙලෙයි බැලුමින් හොදටම වෙනස වෙලා බඩු ගන්න ගියාම වෙනස පේනව නේද දැන් අර ලාබෙන දෙනවා කිව්ව කාර් එක මග එනවලු හොක්සගෙන Wi-Fi උත් නැහැ ඒක දැන් Hi-Fi වෙලා මේ රවට්ටනවා දැන් ඉතින් අර ව්‍යුත්තර කරනවා මට බැන බැන මම මුල් ගල දියලා හදලා ඔක්කොම කරලා ඒ ඔක්කොම මෙයාලා ව්‍යුත්තර කරනවා ගලේ කොටන්නේ ආ යහපාලනේ යහපාලනේ ඔබට වාසනාවන්තම යුගයේ උදා කරපු ඔබේ හිටපු නායකයාගේ ප්‍රකාශයට ඔබේ පිළිතුරෙන් අපි මේ සාකච්ඡාව අවසන් කරන්න සූදානම්. මගේ පක්ෂයේ අනුශාසකතුමා මම ගරු කරන නායකයෙක්. ඒ නිසා එතුමාගේ ප්‍රකාශය පිළිබඳව මම විචනාත්මකව යම් දෙයක් ප්‍රකාශ කරන්න කැමති නැහැ. මම එක දෙයක් කියනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක 2007 අරලියගහ මන්දිරයේදී ගිවිසුමක් අත්සන් කළා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් එක්ක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එක ආණ්ඩුවක් දිගට ගෙනිච්චා. එතකොට එතුමා ඒ කරේ ශක්තිමත් ඒ වෙලාවේ ආණ්ඩුව ගෙනියන්න ඕන නිසා ශක්තිමත් ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්න ඕන නිසා ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕන නිසා. එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 1994 මේ රටේ බලේ ගන්නම බැරි වෙලාවේ ආකර්ෂණීය නායකත්වයක් දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවදාවත් බලයට එන්නේ නැහැ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එදා තරඟ නොකරනවා. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඒ තරහ අපිට නාම යෝජනා දුන්නේ නැත්තම් එතුමිය කඩාගෙන ගියා කියලා නාම යෝජනා දුන්නේ නැත්තම් 94 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කවදාවත් ජනාධිපතිවරයෙක් ඇති වෙන්නේ නැහැ. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නාම යෝජනා නොදුන්නා නම් 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන කෙනෙක් ජනාධිපති වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා පක්ෂක නායකයෙක් හැමතිස්සෙම තීන්දුව ගන්න ඕනේ. ඒ තීන්දුව ගත්ත ඒවා ශක්තිමත් තීන්දුව ගත්ත තැන නායකයෝ ශක්තිමත් වේ වැඩ කරලා ආණ්ඩුව ආරක්ෂා කරා. එතකොට එක වෙලාවක කරන එක හොඳ වෙන්නත්, තව වෙලාවක තව කෙනෙක් කරන එක නරක වෙන්නත් බෑ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා කරත් හොඳ නම් හොඳ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කර එක හොඳ නම් හොඳ. ඕකේ අනිත් පැත්ත තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසිරුවලා හැරියනම් 9 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රාදේශීය සභා ටික ඔක්කොම විසිරෙව්වා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරුන්ට මේම හැසිරෙන විදිහකුත් නැහැ සමහර මේ මන්ත්‍රීවරුන්ට. ඒ නිසා තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. පක්ෂයේ නායකයෙක් පත් වුණාට පස්සේ ඒ පක්ෂයේ නායකයාට ගෙනියන්න දෙන්න ඕන. ඒ නායකයාගේ කකුලෙන් අදීවි සුදුසු නැහැ. මේ රටේ ඉතිහාසයේ දේශපාලන ජනාධිපතිවරු හිටියා. ඒ ජනාධිපතිවරු දෙවනි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දේශපාලනට ආවේ නැහැ. එතුමා දේශපාලනේ අයින් වුණා. ඒ වගේම විවිධ ජනාධිපතිවරු අනිත් අයට අඩුව දුන්නා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාම එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නම් හෘදේ සාක්ෂියට එකව යුතුකමක් තියෙනවා පාක්ෂිකයන්ගේ. එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කටයුතු නිසියාකාරව ගෙනියන්න ඉඩ දෙන්න. එතුමා වැරදි වැඩක් කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් කරනවා නම් ඒක කොයි වෙලාවක හරි ජනතාව ඒක තීන්දුවක් දෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න. ඔබ කියනවා මේ පක්ෂයේ කියන්නේ ජනාධිපති කමෙන් අයින් වුණාට පස්සේ ගිහිල්ලා ඉන්න ඕනේ පැත්තකට ලා ඉන්න ඕනේ කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි දකිනවා එහෙම නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් බොහොම තදින් නවතින වෙලා ඉන්නවා මේ. හැබැයි වෙනම ඔබ දන්නවා මම අවංකවම ප්‍රකාශ කරන්න ඕනේ එතුමේ කණ්ඩායමක් හදලා ඒ කණ්ඩායමත් එක්ක රටවටේ කොයි වෙලාවකවත් ජීයේ නැහැ. විවිධ මත තිබුණා ජනාධිපතිතුමාට බැන්න, ජනාධිපතිතුමාත් එක්ක ප්‍රශ්න තිබුණා, එතුමා ජනාධිපතිතුමාගේ පැත්තෙන් ප්‍රශ්න තිබුණා, ඒ ඔක්කොම ප්‍රශ්න තිබුණා. හැබැයි දෙන්නෙක් අතර තිබිච්ච ප්‍රශ්න සහ දෙතුන් දෙනෙක් අතර තිබිච්ච ප්‍රශ්න. හැබැයි පක්ෂයක කණ්ඩායමක් පක්ෂයක් තිබුණේ නැහැ කොයි වෙලාවකවත්. ඉතින් මම හිතනවා වඩාත් යුතුකම වෙන්නේ පක්ෂයක බෙදන්නේ නැතුව මේ පක්ෂයක් ගෙනියන්න ඉඩ අරින එකයි. එතකොට වැරදි මතයක ඉන්නවා නම් වර්තමාන ජනාධිපත්‍යවාද විපක්ෂ විනාශ කරනවා නම් එහෙම හිටියම කතා කරලා ගන්න යුගයක් තියෙන්න පුළුවන්.
එහෙම තියෙන්න ඉඩ තිබුණා. සුදේවා මේ යුගේන එහෙමනම් එහෙම තත්ත්වයකට ඉඩ දෙන්න තිබුණා. නමුත් එහෙම දෙයක් නැති වෙනකොට දෙගොල්ලටම මේ මේක විදින සිද්ධ වෙනවා. ඒක කඩන එක්කෙනාට සිද්ධ වෙනවා. එක්කහු නොනොත් අනිත් අයට සිද්ධ වෙනවා. ඒ නිසා පක්ෂයක අපි මම පක්ෂයක මගේ යුතුකම තියෙන්නේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආවේ ශ්‍රී ලංකා මම ඕනම දේශපාලන පක්ෂයක හිටියේ පක්ෂයට මාංශයල වැඩ කරපු පක්ෂයේ නායකත්වයත් එක්ක ගරු කරපු පක්ෂයේ තීන්දුව වලට ගරු කරපු දේශපාලනක් මට එතනදි පොඩි දෙයක් මම අද ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්ත තීන්දුව සහ පක්ෂය ගන්න තීන්දුවත් එක්ක හෙට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත්තොත් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා මේ අමතිකවත් දාලා ආණ්ඩුවෙන් වත්තල විරුද්ධ පක්ෂ වාඩි වෙන ලෑස්ති. ඔය කාරණාව ගැනයි මම මේ ප්‍රශ්නයක් අහන්න උත්සාහ දරන්නේ. මම ඉන්නේ නායකයත් එක්ක නායකයා විවේචනය කරන්නේ නැහැ. නායකයත් එක්ක ඉන්නේ කියන කාරණාව වරින් වර මේ සාකච්ඡා පුරාවේ දෝංකාර දුන්නා. දේශපාලන වන්දිබට්ට කතාව ඔබට කොයිතරම් පෑහේද? මම වන්දිබට්ටෙක් නෙවෙයි. මම ශ්‍රී ලංකා පක්ෂයේ කිනනනම් පක්ෂයේ බට්ටෙක් මම. පක්ෂයට වන්දිබට්ටකම් මම කරනවා. හැබැයි මගේ නායකයා ඉන්න වෙලාවේ මම නායකයා ගැන කතා කරනවා. ඒ නායකයා විකුණන්න නැතුව පක්ෂයක් ඉස්සරහට ගෙනියන්න බෑ. නායක ලංකාවේ තියෙන දේශපාලනය අනුව නායකයත් ඉස්මතු කරලා ගන්න ඕන. නායකයාගේ පෞරුෂත්වයත් හදන්න ඕන. නායකයා ඉදිරියට ගෙනියන්න ඕන. දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනියන්න. මේ දෙකම එකට ගෙනහිල්ලා තමයි වැඩ කරගන්න ඕන. ඒ නිසා මේ පක්ෂවල ඉන්නෝ නායකයෝ සමහරලාට ආකර්ෂණීය නායකයෝ ඉන්නෝ, ආකර්ෂණ නැති නායකයෝ ඉන්නෝ. ඒ නිසා එහෙම නැතේ කියලා බලයට ආවේ නැත්තේ නෑ. හැබැයි ආවට පස්සේ ඒ නායකයා ඒ පක්ෂය හදාගෙන යනවා. ඊට පස්සේ ජනතාව පිළිගන්නවා. දැන් උදාහරණයක් හැටියට ගමු එකම උදාහරණයක්. රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ තිබුණු අර්බුද සහ රනිල් වික්‍රමසිංහ මහතාට බෑ කියන කතාව කියපු දේශපාලනඥයෝ එක්සත් ජාතික පක්ෂයේ කොච්චර හිටියද? එතකොට රනිල්ට මෙතෙන්ට එන්නම බෑ කියපු අය කොච්චර හිටියා? කවදාවත් බලයට එන්න බෑ කියපු අය කොච්චර හිටියා? ඒ අය සමහර අය එක්කහසු වුණා. රනිල් වික්‍රමසිංහ මහතා තීන්දුව ගත්තා. එතකොට එතුමාව ආරක්ෂා කරන්න අපි පාර කාපට් කරා. අපි ආණ්ඩු ඉන්න කාලේ සිරිකොතේ ඉදිරිපිට අමතක කුංචි බාධා කිරීමක් කරනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා මම පෙරදුනා නම් අද මං ඉන්නේ කොතනද කියලා එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළා. එතුමා පෙරදුනා නම් ඔබතුමා එතකොටත් නායකත්වය ආරක්ෂා කරන ඒ කරන කියන ඕන දෙයක් ඉවසනවා. එතුමා පෙරදුනා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙන්නේ නැහනේ. නෑ නෑ මං අහන්නේ එතුමා පෙරදුනා නම් එතකොට නායකයා මහින්ද රාජපක්ෂනේ. එතුමත් එක්ක ඉන්නවා. පක්ෂේ නායකයා නේද? ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා අර පුංචි කතාවක් මං කැමති ඒක මෙතෙන්ට පාහන්න. ඔව් කියන්න. අද මං එහෙමනම් අද මං කොතනද ඉන්නේ කියලා එතුමා ජනතාවගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එතකොට ඒ මොන දේ වුණත් ඔබ ඉන්නේ මහින්ද රාජපක්ෂ එක්කයි. මම ඉන්නේ පක්ෂේ නායකයාත් එක්ක. හරි. ඔව්. ඒ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නම් මම පක්ෂේ නායකයාත් එක්ක සහ පක්ෂයත් එක්ක ඉන්නවා. හෙට ඒකයි මං කිව්වේ හෙට පක්ෂේ නායකයා වෙන කෙනෙක් වුණොත් පක්ෂේ නායකයා සහ පක්ෂයත් එක්ක ඉන්නවා. හැබැයි මෛත්‍රීපාල මහත්තයාට මේ පක්ෂයේ බාර දෙලා ඔහු පක්ෂයේ නායකයා වුණාට පස්සේ ඔහුගේ කකුලෙන් අදින්නවත් ඔහුව දුර්වල කරන්නවත් මම දශමකින්වත් මේ පක්ෂය තුල මගේ දායකත්වය මම ලබා දෙන්නේ නැහැ කවදාවත්. හොඳයි බොහොම ස්තුතියි අපි අද සලකුණු දේශපාලන සංවාදයේ කාරණයක් සමග නිමා කරනවා ගෞරවනීය වන ස්තුතියි. අපි ආරාධනාවේ පිළිගැනගෙන සහභාගී වුණාට නැවත වතාවක් මොන බලාපොරොත්තු වෙන සමුදින්නේ හිතවතුනි රැඳී සිටියට ඔබටත් ස්තුතිය අපි ලබන සතියේ යලි හමු වෙමු. සූදායි සතියක්.